නිරාජස්ස සුනන්තෝ සග්ග මොක්කලං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අඤ්ඤාහි ලාභෝපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනින් ඒවමේතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකෝ සක්කාරං නාබිනන්දෙය්‍ය විවේක මනුබ්‍රෝහයේති පින්වත්නි ධම්පද දේශනා මාලාවේ 62 වැනි දේශනාව බාල වර්ගයේ 15 වැනි දේශනාව සම්බන්ධව කරන 3 වැනි දේශනාව. එක දිගට දවස් දෙකක් තිස්සේ අපි මේ ගාථා රත්නයට අදාළව තිස්ස ස්වාමීන් වහන්සේ නැත්නම් වනවාසික තිස්ස තෙරුන් වහන්සේ ගිතා වටිනා හිත පැහැදෙන වීරිය ඇති වෙන කතා වස්තුව ශ්‍රවණය කළා. එයින් ගත හැකි හරයන් අපි විමසුවා. ඊයේ දවසේ අපි අවසන් කළේ අට කතාව විසින් අපිට සපයා දුන්න විවරණ ගැන කතා කරමින්, ඒ කියන්නේ ගාථාවට දීපු අර්ථ ටික. එයින් ඒ සඳහන් වුණා අඤ්ඤාහි ලාභූපනිසා, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දීපල හොයන ක්‍රමයේ වෙනස් විදියක්, ඒක හොයන ක්‍රම වේද බොහෝමයක් අපි කියලා දුන්නා. ධර්මයේ තියෙන ඒවා, අටුවාවේ තියෙන ඒවා, අර නොඑක් විදිය කුහගනා ලපනා නේමිත්ති කතා නිජිකින්සනතා ආදී පහක් ගැන කතා කරා. දෙවනුව අපිට කතා කරන්න යෙදුනා පොඩි වෙලාවක්, වෙලාව අවසන් වුණා සහ වර්ෂාව වැදහැරුණු නිසා අපි නතර කළේ එතනින්. දෙවනි පදය අඤ්ඤා නිබ්බාන ගාමිනී, නිවන් මග, නිවන් මාර්ගය නැත්නම් නිර්වාණ මාර්ගය මොකද්ද? නිබ්බාන ගාමිනී, ගාමිනී කියන්නේ පමුණවන පාරට කියන ගාමිනී කියලා. නිබ්බාන ගාමිනී මොකද්ද මේ නිවන් මග කියන එක? අද අපේ මාතෘකාව සහ ඉතුරු ගාථා පද වල අර්ථත් විමසලා අදින් අපි මේ දේශනාව අවසන් කරන්න හිතනවා. හිතන් ඉන්නවා, බලමු. ඒ අනුව දැන් කතා කරන්න යනවා. මොකද්ද මච්චිමා පටිපදා? මේක පොඩ්ඩක් සාකච්ඡා ස්වරූපෙන් කරන්න ඕනේ කියලා අද මම හිතුවා. නැත්නම් අහන් ඉන්න අයට කම්මැලි හිතෙනවා සහ නිින්ද යන්නත් ඉඩ තියෙනවා. අද කතාවක් නැහැ. කතාව ඊයේ පෙරේදා මම කැලේ දෙකට කියලා තියෙනවා. අද තියෙන්නේ විස්තරේ. ඔකට අහලා තියෙනවා, දාම්පාසල් ගින් තියෙනවනේ. මොකද්ද නිවන් මග කියලා අහලා තියෙද? මජ්ක්‍ධිමා පටිපදා කියන්නේ මොකද්ද? කොනේ උපාසකම්? මජ්ක්‍ධිමා පටිපදා කියන්නේ මොකද්ද? මධ්‍යම ප්‍රතිපදා. හරි. ඒක දන්නවා. තව මොකද්ද ඒක කියන්න පුළුවන්? ඔය ඇත්තන්ට තව මොකක් හරි සමානචනක් තියෙද ඒකට? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. දැන් එතකොට මේ නිවන් දකින්න අපිට කැමතිනේ අපි. අපි එන ඉගෙන ගන්න ඕන අද දවසේ. අපි වෙලාව තියෙනවා, අද අපිට ටිකක් වෙලා තියෙනවා, පැයක් තියෙනවා. අපි විමසන්න යනවා මේ අංග 8ක් තියෙන නිවන් මඟ ගැන. දැන් පොතේ තියෙන්නේ කොහොමද? සීල, සමාධි, ප්‍රඥා. ඕක බැරි වෙලාවත් සමාධි, සීල, ප්‍රඥා වුණොත් අපිට පුරුදු නැහනේ. පුරුදු නැහැ. එහෙම එක. දැන් සමහරට ඕක ප්‍රඥා, සීල, සමාධි වෙන්නත් පුළුවන්. ආන්න එහෙමයි ආර්ය අෂ්ටාංගික තියෙන්නේ. ප්‍රඥාව ඉස්සෙල්ල එන්නේ. දෙකට විස්තර කරලා තියෙන සීලය. තුනට තියෙන්නේ සමාධිය. අපි එහෙම බලමු අද. පළවෙනි එක සම්මා දිට්ඨිය.
සම්මාදිට්ඨිය ගැන දේශනා හොයනකොට මජ්ක්‍ධිම නිකායේ එක සම්පූර්ණ දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ නමත් සම්මාදිට්ඨි සූත්‍රය දේශනා කරලා තියෙන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. අහලා තියද දන්නේ අපි ඉස්සර දේශනා කරලා තියෙනවා. එතකොට මේ දේශනාවේ තියෙනවා පළවෙනිම සම්මාදිට්ඨිය තමයි කම්මස්ස කතා සම්මා දිට්ඨිය හේවා ලෞකික සම්මා දිට්ඨිය. අපි ඕනම කෙනෙක්ට නිවන් දකින්න ඔක්කොම පැත්තකින් තියලා පිනක් කරගන්න හරි මෙන්න මේක තියෙන්න ඕන. ලෞකික සම්මා දිට්ඨිය. ඒ කියන්නේ දාන දෙන එකේ පින ලැබෙනවා කියලා පිළිගන්න ඕන. ඒ පූජා යාග හෝම පුද පූජා තියෙනවනේ ඒවා පිළිගන්න ඕන. ඒවා කියන්නේ සංඝයාට පුදන ඒවා, බෝධි පූජා, තෙසැත්තෑ ඥාන පූජා, අටවිසි බුද්ධ පූජා වගේ ඒවා ආනිසංස තියෙන බව පිළිගන්නවද කියන එක තමයි සම්මා දිට්ඨිය. පිළිගන්නව නම් සම්මා දිට්ඨිය තියෙනවා. යම් කිසි කෙනෙක් කෝ බොරු වැඩ කියලා එයාට සම්මා දිට්ඨිය ලෞකිකවත් නැහැ. ලෞකිකවත් නැහැ. දන් දීලා වැඩක් නැහැ කියලා කවුරු හරි කියනෝ නම් එයාට ලෞකික සම්මා දිට්ඨිය වන්න. එහෙනම් ඊතුරු ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන කවර කතා මොකුත් නැහැ. දේවනි අය දැන් බලමු දන් දීලා වැඩක් නැහැ, සිල්ල කළ වැඩක් නැහැ, පින් කරන්නේ බොරු වැඩ අපරාධ කාලෙක වෙන විතරයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. හසේ යා තව කියන ඔය පින් කරාට ආනිසංස ලැබෙන්නේ නැහැ. ඔය දුන්නට පින් කරාට වැඩක් නැහැ, ලැබෙන්නේ නැහැ. උඹලා සුදුරෙදි පොරවන් හිටියට උඹලට ලැබෙන දෙයක් නැහැ කියලා කවුරු හරි ඇවිල්ලා කියන මේ මොකද වෙන්නේ? කම්පා වෙනවද? කම්පා වෙනවද? නෑ නෑ. Tamanට මේ තියෙන්න ඕන දැක්මක්. මම මේ රෙදි පොරවන් ඉන්නේ කේ නැත්තම් සිවුරු පොරවන් ඉන්නේ. සිවුරු පුරවන් හිටියට වැඩක් නැහැ කියලා කවුරු හරි කිව්වොත් ඇවිල්ලා. ඒකේ දැක්මක් අපිට තියෙනවා. අපි පැවිදි වුණේ ඇයි? පැවිදි සීලේ ආනිසංස මොනවාද? ඒක දැකලා තියෙන්නේ යම් තාක්. ඊට පස්සේ ආ හොඳයි හොඳයි කියලා පාඩු ඉන්නවා. එච්චරයි. තර්ක කරන්න ඕනේ. මේ මිනිස්සේගේ අවබෝධය මදිනේ. දැන් පිස්සෙක් කියලා අපිට බයින හොඳටම. උඹට පිස්සු කියලා අපිට බයිනවා. ඒක අපි මොකද කරන්නේ? අපිත් උඹට පිස්සු කියලා බයිනවද? නෑ. අපි දැනගන්න මේ ඇවිල්ලා තියෙන පිස්සෙක් මේක දුරකින් කියමු ගලක් ගන්න ගහන්න පුළුවන්, පොල්ලක් කරන් ගහන්න පුළුවන්. ඒ නිසා පිස්සාගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න ඕනේ. නම් මිත්‍යා දෘෂ්ටිකයෝ කියන්නේ පිස්සන් හා සමානයි. ඔවුන් සමග වාද විවාදයට යාම අපි කරන්නේ මෝඩ වැඩක්. මොකද කියන කිසිම දෙයක් ඒ ඇත්තන්ට තේරෙන්නේ තේරුම් ගන්න අදහසක් නැහැ. ඒ නිසා කවදා හරි වලට මිත්‍යා දෘෂ්ටික හම්බුනොත් අනේ ඔය මහත්තයා ඔය නෝන කියන එක හරියටම හරි. අපි දන්නේ නැහැ. අපි මෝඩයි. වා තමයි උගතා කියලා එයා උස් කරලා දීලා අපි වැත්තටලා ඉන්නවා. දැන් මොකද හිතන්නේ? එහෙම ලේසියනේ. නේද වාදෙට පැටලුණොත් මුලින් මුලින් වචන වලින් වාද කරනවා. බැරි වුණොත් අතට අහුවෙච්ච එකෙන් ගහන්න වෙනවා. ඇයි? දැන් කියන එක පිළිගන්නේ ඊට පස්සේ අතට අහුවෙන බෝතලයක් දමලා ගහනවා. කුසල් දකුසල්. සදේශේන අනිවාර්යෙන් වාදයකට ගියා ගමන් අපිට එන්නේ දේශේ. නම් පරමත එනවා. ඒ පරමත කියන්නේ අනුන්ගේ මත නිදි මත නෙමෙයි. මම කියන්නේ වෙන මතක්. මතයක්. එතකොට අනුන්ගේ මත ඉවසන්න අපිට අපි දිනු වෙනවා ඉස්සෙල්ල. තව කෙනෙක් කියන එක අහන් ඉන්න අපිට පුළුවන් ඉස්සෙල්ල කරන්න ඕන. ඒ එන කෙනා කියන එක හොඳට සාවධානව අහන් ඉන්න. අපි ඉස්සෙල්ල උත්තර දෙන්න කිව්වොත් යා භාගයක් කියද්දි සමහර උත්තරේ වරදින්නක් පුළුවන් නේ. ඒ වගේම මටත් වෙලා තියෙනවා. මේ ළඟදිත් එකක් වුණා. ඒ මිනිස්සය කියන්න කලින් මම උත්තර දෙලි කරා. එතකොට මොකෝ වෙන්නේ? වැඩේ පැටලිලා මම පැත්තෙන්. එතකොට අපිට පළවෙනි එක මමත් ඒ පාඩම ඉගෙන ගත්ත මේ වෙච්ච සිද්ධියත් එක ළඟදී මම හිතුවා කවුරු හරි මොනවා හරි මට කියනවා නම් දුරකතනින් මම අහන් ඉන්න ඕන. ඊට පස්සේ බයිනවද නැද්ද එක දෙවනි වීවර. දැන් කියන්න කලින් බැනලා ඉවරයි. ඒ වෙයි මොකද වෙන්නේ? ලැබෙන්න තිබිච්ච ලැබෙන්නේ නැහැ. මොන හරි දෙන්න හිතාගෙන කතා කරනා දෙන්නේ නැහැ. ඇයි? මේ සයන්නාසි මට දොස් කිව්වා බැන්න තරහා යනවා මේ හාමුදුරුවෝ තම අනාගාමිවත් වෙලා නැහැ කියලා අහුවෙනවනේ අපි නේ. එනදා තරහා ගියත් පරම ශාන්ත දාන්ත විදියට වනේ ඉන්න. ඒතර අල්ලන්න බෑනේ. එක්කම සිවුර පොරවන් ඉන්න ඇටි දැක්ක මූණ බබලනවා වගේ තිබුණොත් පොඩ්ඩක් හරි සයින් එකක්වත් අහුවෙනවා මේ හාමුදුරුවෝ අඩුමතරමේ අනාගාමිවත් වෙලා ඇති කමන්නේ. හිතාගත්තට ඒක පාඩුවක් වෙන්නේ නැහැ. හිතා අපි කියලා නැහනේ. එයා හිතාගන්නේක හොඳයි කමක් නැහැ. ඒක එයාගේ හිතන්නේ එයාගේ අවබෝධය. අපි කියලා හිතෙවොත් තමයි විනයෙන් ප්‍රශ්නයක් වෙන්නේ. අපි කියලා නැහැ. අපි ඉතින් සැහැල්ලුවෙන් සරලව ඉන්න. අපිට තරහ යන්නේ නැහැ. මොනවා කිව්වත් ඉතින් hina වෙලා ඉන්න පුළුවන් වුණා. මිනිස්සු හිතන මේ සයනස තරහ යන්නෙම නැහැ නේ.
මේ අනාගාමි කෙනෙක් වෙන. ඒ වගේ අපි අර වාදයට පැටලෙන්න එපා කිව්වා මිත්‍යා දෘෂ්ටිකත් එක්ක. යාර කිව්වොත් පින්කල් වැඩක් නැහැ කියලා. හා හොඳයි. හැබැයි අපි ඉතින් වැඩක් නැති මොකක්ද අපි කරන්නේ? අපිට ඉතින් අනේ පුරුදු වෙලානේ පින්කල් අපි ඔහේ කරනවා. හරිද උත්තරේ? හොඳයි. හැබැයි අපි දන්නවා පින්කලොත් ආනිසංස ලැබෙන. පින් වලින් යන්නේ කොහෙද කියලා දන්නවද මේ පිරිස? අපේ පැවිදි අය කියන්නේ උත්තරෙන් බය වෙන්න එපා. මේ ගිහි අයගෙන් විතරක් මං අහන්නේ. ඔය හැමෝගෙන්ම ඇඳුම විතරනේ වෙනස් වෙලා තියෙන්නේ. ඔව්. නිසා කලබල වෙන්න එපා. එකම පිරිසක් මේ ඉන්නේ. කොහෙද යන්න පුළුවන් පින් කරොත්? නිරය යනවද? පින් වලින් පෙරේතෙක් වෙන්න පුළුවන්ද පින් කරොත්? නෑ. තිරිසන් සත්තු වෙනවද පින් කරපුවායි? පින් කරොත් පිනේ. පිනෙන් පිනේ. නෑ. එහෙම වෙන්නේ පවට. පිනෙන් ලැබෙන හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්න පුළුවන් ආයමත්. හොඳ කියන්නේ අංග විකල මන්ද බුද්ධිකන වෙච්ච හොඳ මව්පියන්ට දාව සුජාතව ඉපදෙන්න ලැබෙනවා. දෙක, චාතුරු මහරජිත කියන දිව්‍ය ලෝකෙ ඉපදෙනවා පින් කරපු. තුන, තාවතිංසී ඉපදෙනවා. එංග ආයුෂත් කියන්නේ එතකොට තමයි සතුට. චාතුරු මහරජිගේ ආයුෂ තියෙන අපේ අවුරුදු 50ක් යාළුවට එක දවසයි. එවැනි දවස් 30ක් මාසය, එවැනි මාස 12ක් අවුරුද්ද, එවැනි අවුරුදු 500ක්. 90 ලක්ෂයක් තියෙනවා. අපේ අවුරුදු වලින් 90 ලක්ෂයක් ඉන්න පුළුවන්. එය චාතුරු මහා රාජිත දිව්‍ය ලෝකයේ. එහි ඉන්න රජවරු 4 දෙනෙක්. එයාලට කියන සතරවරම් දෙවි රජවරු. නාග, යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩ කියන කොට්ටාස 4 තමයි එහි ඉන්නේ. ඒවා නම් විතරේ කුම්භාණ්ඩ ගොම් නිකන් යක්කු වගේ අය නෙවෙයි එහි ඉන්නේ. හරි, දිව්‍ය දිව්‍ය පුත්‍ර නම කුම්භාණ්ඩ නම විතරයි වර්ගය. නාගයෝට නයි නෙවෙයි, දිව්‍ය පුත්‍රයෝ. නාග කියනක තමයි එයාලගේ නම, කොටසේ නම. එතකොට විරූඪ, විරූපාස, දතරාෂ්ට, වෛශ්‍රවණ නම් වූ දිව්‍ය පුත්‍රයෝ 4 දෙනා තමයි එහි පාලනය කරන්නේ. එහි යන්න ලැබුණොත් අපි යනවාද නැද්ද? යනවා. අත උස්සගෙන යනවා. හරි, සතුටින් යනවා. නිරේ යන chance එකක් આવුත් මේ කොනේ ඉන්න පාසකම්මගේ මහම ඔයා තමයි උත්තර දෙන්නේ. මට ලැජ්ජ නැද්ද? කැම්බ ඔයා යනවා දතු උස්සා නැත්තම් බය වෙනවද? බෑයි කිව්වත් බෑ, යන්න වෙනවනේ. යන්න වෙනවා. යන්න ආස නැහැ අපි කවුරුත්. එහෙනම් චාතුරු මහරජාගේ ටිකට් එක ගරිච්ච ගමන් අපි බොහොම සන්තෝෂෙන් යනවා. ඒක අනිත් වාසිය තමයි. ඊතුරු මාර්ගඵල දිනු කරගෙන අපිට චාතුරු මහරජාගේ බාධාවක් නැහැ. එහෙදි පුළුවන්. ඔබ ජනවසම දෙවියොත් කොනේ හිඳන් මන්ද සකදාගාම වෙන්නේ උත්සාහ කරන, භාවනා කරන, ධර්මය අහන, එහෙම කිව්වා. මොකද මේ හැම දෙවියෙක්ටම පුළුවන් සුධර්මා දේව සභාවේ අමාවකටයි 15කටයි දේශනාවල දේශනා දෙක පොය දෙකට අහන්න පුළුවන්. ඊළඟට ආය යනවා කොනේ තාවදීස. ඒක තියෙනවා 3 කෝටි 60 ලක්ෂයක් උපරිම ආයුෂ. එතනින් ඉවරයි. ඒ ආය යනවා යාමය. 7 කෝටි 20 ලක්ෂයක්. දැන් තව යන්න යන්න කියා ගන්න බැරි තරම් වැඩි වෙනවා, බය වෙනවා. අහුවා ආයුෂ තුසිතේ 14 කෝටි 40 ලක්ෂයක් තියෙනවා. නිම්මානඩති පරණිම්මිත වස දුන්න 6 යනවා. සාමාන්‍ය දාන සීල භාවනා කරන අය ඒට උඩට යන්න ඕන නම් ඒවට කියන බ්‍රහ්මතල. ඒවට යන භාවනා වඩලා අපිට ලැබෙනවා ප්‍රථම, දෙවන, තුන්වන, හතරවන කියන ධ්‍යාන 4 අරූප දැන අඩුව තරූප ලෝක වලට ඡන්න පුළුවන්. බ්‍රහ්ම ලෝක ඔක්කොම තියෙනවා 20. එයින් 16ක් රූපාවචරය රූපේ තියෙනවා. ඒ ඉතුරු 4 අරූපාවචරය රූපේ වැඩ කරන්නේ නැහැ, හිත විතරයි වැඩ කරන්නේ. ඒක නිසා ඒ 4 බණ අහන්න බෑ. රූපාවචර 16 එක ලෝකයක් තියෙනවා, හිත වැඩ කරන්නේ නැති. ඒකට කියනවා අසඤ්ඤ තලය කියලා. ඒකේ කියලා හිටියත් බණ අහන්න බෑ. දැන් කීයක බණ අහන්න බැරිද? බ්‍රහ්ම ලෝක අරූප ලෝක 4 බෑ, අසඤ්ඤ ලෝකෙ බෑ, 5යි. 5ක බෑ. රූපාවචර එක ලෝකෙක බෑ. අරූපාවචර ලෝක 4 බෑ. ඔය 5ට ගියොත් වෙන්නේ ඉතින් බුදු සසුනක් පහළ වුණත් බුදු කෙනෙක්ගේ බණ ඇහෙන්නේ නැහැ. එච්චරයි. හැබැයි අර විවේකය, නිදහස, සැප උපරිම තියෙනවා. සැප කියන්නේ මොකක්ද එහේ? නිදන් ඉන්න එක. දැන් අපිට තියෙනක වැඩක්වත් නැහැ. කෑම හදන්න, හාල් ගරන්න, එළවලු කපන්න, බලන් හොදන්න, රෙදි හොදන්න, කඩේ පොලේ යන්න, මං කිතාව කියන්න ඕනද නැහැනේ? ඔය කීන කීමේ අපි කරන වැඩ තියෙන්නේ. කෑම කන එක සාය බැහැර කරන ඒවා වගේ නානේ. ඔය එක වැඩක්වත් නැහැ බ්‍රහ්මයන්ට. එකම වැඩ ඉන්නේ මෙහෙම ස්පියාගෙන ඉන්නවා ධානසෝයේ.
තාම තේරෙන්නේ නැහැ ඒක හොඳද නැද්ද කියලා. මොකද අපිට තාම සර්කෑම කාලා රූප බලලානේ ආස. අපි හිතන්නේ රූප බලන එක තමයි සතුට කියලා. හැබැයි ඒක දුකයි. දුක් සහගතයි. දිව්‍ය ලෝකෙ දුකයි. දුක කියන්නේ චුත වෙනකොට පුදුම දුකයි. අනිද්ද වේ වට කරගන්න ඕ. වට කරගෙන කියන හරි කමන්නේ යන්න සුගතිය ගිහිලා දිව්‍ය ලෝකෙ මේ මනුස්ස ලෝකෙට ගිහින් පින් කරන් ආයෙ එන්නේ අඬනවා. ඉතින් යන්න බෑ. මේ දිව්‍යාංගනාවට ඉඳලා කොහමද යන්නේ? හිතා ගන්න බෑ. මේ විමානේ දාලා පුදුම සැපක් නේ තිබුණේ. මොකද කියන්නේ ලොකු සැපක්ද අතහරින්න අමාරු පොඩි එකක්ද? මේ චූටි ප්‍රශ්නනේ. බය වෙන්න එපා. ඔව් පොඩි එකක් අතාරගන්න ලේසි. ලොකු සැපක් අමාරු. එන සක්විති රජකම තමයි අපිට පින් කරාම මනුස්ස ලෝකෙදී ඉහළම සැප. ඒකත් නැති වෙනවා. බව සුදස්සන දේශනාවේ තියෙනවානේ. සමන් වහන්සේ 6 වාරක් මහා සුදස්සන නමින්ම සක්විත රජ වෙලා අර පරිනිර්වාණ මංචකයේ තියෙන තැනදිම මරණයට පත් වෙලා තියෙනවා. එහි ආදාහණය කරයි කියනවා. 7 වෙනි පාර තමයි පරිනිබ්බාන සූත්‍රයේ තියෙන 6 වතාවක් සක්විත රජලා දෙනවා. මහා සුදස්සන ජාතකයේ සහ දේ සූත්‍රයේ. ඉතින් ওই වගේ සැප ලැබෙනවා කියලා අපි පිළිගන්නවා. පිංකලොත් සැප ලැබෙනවා. සුකට දුක්කටානම් කම්මානම් පලං විපාක. සත්ත්වඝාතන සොරකම් ආදී අකුසල් කළාම අපාය යනවා කියලා එයා පිළිගන්නවා. කවුද පිළිගන්නේ? ලෞකික සම්මාදිට්ඨිය තියෙන එක. අපි පිළිගන්න පැත්ත කියන්නේ හරක ඕනේ නැහැ. අපිට අදාළ නැහැ ඒක. ඊළඟට කියනවා මව පියා පිළිගන්න. ඒ කියන්නේ මව්පියන්ට සැලකීමේ විපාක නොසැලකීමේ ආදීන තියෙන බව එයා පිළිගන්නවා. ඒ කියන්නේ සලකන්න ඕන කියන එක. අම්මට සලකනවා. මවගුණ සිහි කරනවා. තාත්තට සලකනවා. පියාගුණ සිහි කරනවා. හරි. ඊට දෙන ඕපපාතික සත්‍යය පිළිගන්නවා මෙයා. ඒ කියන්නේ දැන් අපිට මේ ලෝකේ අපි ඉපදුනේ මෞකසෙන්නේ අපි ඕපපාතික නැහැ. කවුද ඕපපාතික? අහලා තියද? නිරේ ඉපදෙන්නේ පහළ වෙලා. එකපාරට පහළ වෙනවා. කර්මාන් රූප. නැති කෙනෙක් එකපාරට පහළ වෙනවා. പ്രേත ලෝකෙ පහළ වෙනවා. දිව්‍ය ලෝක 6 පහළ වෙනවා. බ්‍රහ්ම ලෝකවල සියල්ලකම පහළ වෙනවා. ඒකට කිව්ව ඕපපාතික. ඒක පිළිගන්නවා කියන්නේ එයා මොනවද පිළිගන්නේ? බ්‍රහ්ම ලෝක 20 පිළිගන්නවා. දිව්‍ය ලෝක 6 පිළිගන්නවා. නිරය පිළිගන්නවා. പ്രേත ලෝකෙ පිළිගන්නවා කියන එක තමයි කියන්නේ. අවසාන වශයෙන් මෙලව පරලව අවබෝධ කොට දේශනා කරන්නා වූ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා පිළිගන්නවා කියලා සඳහන් වෙනවා. දැන් ඔකට කිව්ව මොකද්ද? කම්මස්ස කතා සම්මා දිට්ඨි. හරි එකක් හරිනේ සම්මාදිට්ඨි පහක් දැන් කියන්නේ. පළවෙනි එක හරි. පළවෙනි එක නම කම්මස්සගතා සම්මාදිට්ඨිය නැත්නම් ලෞකික සම්මාදිට්ඨිය. දෙවනි සම්මාදිට්ඨිය මොකද්ද මේ දෙවනි සම්මාදිට්ඨිය? ලියා ගන්නවා ලියා ගන්න ආ ගන්නවා ආ ගන්න. ධාන සම්මාදිට්ඨිය. ඒක නම ධාන සම්මාදි. දැන් යා ලෞකික ඉංකම් කරලා භාවනාවට හැරිච්ච කෙනෙක් එයාට සමත භාවනා කරනකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධානය ලැබෙන්න ගන්නවා. එයා වශී කර ගන්නවා. පය දෙක තුනේ සම්මැදිලා ඉන්න ගන්නවා. එතකොට එයාට ලැබෙනවා සම්මාදිට්ඨියක්. ධානයේ සැප ගැන, කාමයේ දුක ගැන ධානයේ එයා මනිනවා. ඊට පස්සේ මනිනදී තියෙන්නේ පය ධානයක්. ධාන ලැබිලා ඉන්න විවේකයයි වැඩ කරනකොට කාම ලෝකේ තියෙන දුකයි. එතකොට කාම ලෝකේ සැප වලට වඩා කෝටි ප්‍රකෝටි ගුණෙන් කියන්න බැරි තරම් ගුණෙන් ධානය සයි කියලා එයා දැනගන්න. දැනගන්න මොකද්ද වෙන්න ඕනේ ඉතින් මේ ශ්‍රාවකයාට? ධානයක් ලැබෙන්න ඕනේ. එතකන් දන්නේ නැහැ. එතකන් අරක විතරයි තියෙන්නේ. ලෞක්‍ය සම්මාදිට්ඨිය. දැන් දෙකක් වෙනවා. දෙවෙනි එක ඉන්නේ භාවනා කරපු කෙනෙක්ට. ඒක ඉබේ පහළ වෙන්නේ නැහැ. හොඳට වෑයම් කරලා භාවනා කරන්න ඕන. හොඳට වෙලා ගන්න ඕනේ ඒකට. ධාන වශී කර ගැනීම නිසා ලැබුණා ධාන සම්මාදිට්ඨිය. ඊළඟ ධාන ඉක්මව අයා නාම රූප දෙක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හරි ඔය සියලු අරමුණු ගෙවි යන හැටි නිවී සැනසille බලා ඉන්නකොට පහළ වෙනවා සම්මසන ඥානාදී විපස්සනා ඥාන 10ක් තියෙනවා. ඒ 10 පහළ වුණාම 10 එකක් හරි පහළ වෙනකොට ගැට කියනවා විපස්සනා සම්මා දිට්ඨිය 3. එහෙනම් මොකක් පහළ වුණා මේකෙන්නේ? විපස්සනා ඥාන 10න් එකක් හරි පහළ වෙනවා. එක නෙවෙයි සමහරට දෙක තුනක් පහළ වෙනවා. ඒ කියන්නේ ඇති වෙනව නැති වෙනව කියලා පේනවා. උදේවය සංස්කාර බිඳී යන බව පේනවා. භංග
රට සසර ගැන බය, භයඥාන, කලකිරීම, නිබ්බිදාව, නිදහස් වෙනු කැමැත්ත, මුංචිතුකම් මෙත, පටිසංකා නිදහස් වීමේ උපක්‍රම, ඔය ඔක්කොම එක දිගට පහළ වෙන ඥාන. ඉතින් විපස්සනා ඥාන ලැබුවොත් යම් භාවනා යෝගියෙක් යාට කියනවා විපස්සනා සම්මා දිට්ඨිය. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එයාට දර්ශනයක් පහළ වෙනවා. සංස්කාර ගැන. එතකොට එයා රවට්ටන්න බෑ, කාටවත් කියන්න බෑ මේක ස්ථිරයි නිත්‍යයි කිව්වට එයා පිළිගන්නේ. ඒක ලැබෙන නම් විපස්සනා ඥාන වැඩි යුතුයි. ඒකට කියනවා විපස්සනා සම්මා දිට්ඨිය. ඊළඟට එනවා මාර්ග සම්මා දිට්ඨිය සහ ඵල සම්මා දිට්ඨිය. පහක් උතන තියෙනවා. දැන් මාර්ග ගැන හතර වෙන එකනේ. ඵල කියන්නේ දැන් මේක වෙන්නේ අර විපස්සනා ඥාන කෙලවර අනුලෝම ඥාණයෙන් අනතුරු ගෝත්‍රභූ ඥාණයෙන් පෘථජ්ජන ගෝත්‍රය හැරදා ආර්ය ගෝත්‍රයට මාරු වෙනවා. එසෙනෙහි සෝවාන් මාර්ගක්ෂණයට පත් වෙනවා. සෝවාන් මාර්ගක්ෂණය කියන්නේ එක ෂණයක්. එතෙන්ද වෙනවා කාමච්ඡන්ද නැහැ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එක පාර සංයෝජන තුනක් ප්‍රහාණය වෙන එක ෂණේ. ඒකට ඉතින් වැඩුව ගොඩක් කල් භාවනා කරලා ඉන්නේ මේ. එක සිතකදී ඉන්ද්‍රිය ධර්ම පහ සම වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අට වැඩිලා එයාට පුදුම සැපක් දැනෙනවා. එයාගේ හිතේ තිබිච්ච අර මම මගේ කියන හැඟීම නැති වෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන එක ෂණේ. ඒසනේදීම බුද්ධ ආදී අටතන සැක තිබුණා නම් සැක දුරු වෙනවා. සීල වෘතරය කළා නිවන් දකින්න පුළුවන් කියන දෘෂ්ටියක් තිබුණා නම් ග්‍රහණයක් තිබුණා නම් ඒ සීලබ්බත පරාමාසෙත් ඒසනේම ප්‍රහාණය වෙනවා. එහෙනම් දැනගන්න ඕනේ සෝවාන් මාර්ගක්ෂණේදී සංයෝජන තුනක් එකපාර ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ ඊළඟ ෂණේ සෝවාන් ඵලයට පත් වෙනවා. ඔන්න ඔතන මාර්ගයට කිව්ව මාර්ග සම්මාදිට්ඨියේ මාර්ගයට යනකොට මාර්ගයේ ඉන්න වෙලාව ඇති වෙන අවබෝධයට කියනවා මාර්ග සම්මාදිට්ඨිය. ඊළඟ ශ්‍රේණියේන ඵලයට කියනවා ඵලයේ ඇති වෙන සුවයට කියනවා ඵල සම්මාදිට්ඨිය. ඔවගේම සතරදාගාමී කොට ඊට පස්සේ භාවනා කරලා විපස්සනා ඥාන 10 වැඩිලා එයා මාරු වෙනවා. මේ සකදාගාමී මාර්ගක්ෂණයේදී කාමරාග පටික දෙක තුනී වෙනවා. ඒ ඊළඟ ශ්‍රණයම ඵලයට පත් වෙනවා, සුව විඳිනවා. එතකොටත් ඇති වෙන්නේ ඕකමයි. සම්මා දිට්ඨි තව වැඩි වෙන්න ගන්නවා එයාගේ. පුදුම වැඩි. දැන් මාර්ගඵල දිනාට පුදුම විදිහේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තමයි තියෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ. දැන් ලෞකිකව නම් වෙනස් වෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටි කියන ඇසුරු කිරීමෙන් හරි මොනවා හරි විපල්යාසයක් වෙලා අපිට පින්පව් අදහන්න නැති තත්ත්වයක් මෙලව පරලව පිළිගන්නේ නැත්තත් ඇගෙන්න පුළුවන්. නැවත උපත පිළිගන්නේ නැති වෙන්න පුළුවන් සමහර කෙනෙක්ට. ඒක වෙන්න පුළුවන්. හැබැයි මේ මාර්ගඵලවල ඇති වෙච්ච අවබෝධය නම් ඒ සම්මා දිට්ඨිය නම් මායෙකුටවත් වෙනස් කරන්න බෑ කියනවා. ස්ථිරයි ඒක. ආවත් පටික කියන තරහත් දෙකම එක ෂණේ නැති වෙනවා. ඵලයේදී සුව විඳිනවා. අරිහත් මාර්ගක්ෂණයේදී සංයෝජන පහක් ප්‍රහාණය කරන එකපාර. රූප රාග, ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉපදීමේ කැමැත්ත. අරූප රාග, අරූපාවචර යාමේ කැමැත්ත. මාන, මැනීම අදිමාන වශයෙන් තියෙන එකට. උද්දච්ච, හිත විසිරෙන ගතිය. අවිජ්ජා, චතුරාර්ය සත්‍ය නොදන්නකම දුරු වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධය පිහිටලා එතන ලැබෙනවා අරිහත් ඵල. ඊට වඩා ලොකු ඵලයක් නැහැ. අරිහත් ඵලය තමයි උසස්ම එක. දුකින් මිදීම, සුවපත් වීම කියලා ඊයේ අර වනවාසික තිස්ස මහරහතන් වහන්සේත් වදාළේ ඒකයි. ඔන්න ඔය ටික වෙන්න තියෙනවා නම් අපි කියන සම්මා දිට්ඨිය තියෙනවා. ඒ සම්මා දිට්ඨි සූත්‍රය කියනවා අර පටිච්චසමුප්පාදයේ අංග ටික දන්නවනම් එයාට සම්මා දිට්ඨිය තියෙනවා කියලා. ඒ කියන්නේ ජරා මරණ දන්නවනම් ජරා මරණ වලට හේතුව ඉපදීම කියලා දන්නවනම් ඉපදීම නැති කල්හි නිවන තියෙන බව දන්නවනම් ඉපදීම නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දන්නවනම් කියලා ඔහොම ලොකු ගමනක් යනවා මේ සම්මා දිට්ඨි සූත්‍රයේදී. ඒ කියන්නේ කින් එකට යනවා අංග. ඊට පස්සේ ජාතිය දන්නවනම් ජාතියට හේතුව භවයේ බව දන්නවනම් භව නැසීම නිවන බව දන්නවනම් භව නැසීමේ ප්‍රතිපදාව අරියටගේ මග බව දන්නවනම් භවය දන්නවනම් භවයට හේතු උපාදානයයි දන්නවනම් උපාදාන ප්‍රහාණයම නිවන බව දන්නවනම් උපාදාන ප්‍රහාණය කිරීමේ මාර්ගය අරියටගේ බව දන්නවනම් උපාදානය දන්නවනම් උපාදානයට හේතු තෘෂ්ණා බව දන්නවනම් තෘෂ්ණා නිරෝධයෙන් නිවන බව දන්නවනම්
තෘෂ්ණා නිරෝධ ගාමිනී පටිපදාව ආර්ය අෂ්ටායක මාර්ගයේ බව දන්නවනම්, ළඟට තෘෂ්ණාව දන්නවනම්, තෘෂ්ණාවට හේතුව වේදනාව බව දන්නවනම්, වේදනාව නිරෝධය නිවන බව දන්නවනම්, වේදනා නිරෝධ කරන පටිපදාව අරියටගිම බව දන්නවනම්, වේදනාව දන්නවනම්, වේදනාවට හේතුව ස්පර්ශය බව දන්නවනම්, ස්පර්ශ නිරෝධයම නිවන බව දන්නවනම්, ස්පර්ශ නිරෝධය කරන මාර්ගය අරියටගි බව මග බව දන්නවනම්, ස්පර්ශය දන්නවනම්, ස්පර්ශයට හේතුව සලායතන බව දන්නවනම්, සලායතන නිරෝධයම නිවන බව දන්නවනම්, ඒ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව දන්නවනම්, සලායතන දන්නවනම්, සලායතන වලට හේතු නාම රූප බව දන්නවනම්, නාම රූප නිරෝධයෙන් නිවන බව දන්නවනම්, මාර්ගය දන්නවනම්, නාම රූප දන්නවනම්, නාම රූප වලට හේතු විඥානය බව දන්නවනම්, ප්‍රතිසන්දි විඥානය, විඥාන නිරෝධයෙන් නිවන බව දන්නවනම්, මාර්ගය දන්නවනම්, විඥානි දන්නවා කියන්නේ ප්‍රතිසන්දි විඥානි දන්නවනම්, හේතුව සංස්කාරවත් කර්ම සකස් වීම බව දන්නවනම්, කර්ම ගෙවීම නිවන බව දන්නවනම්, මාර්ගය දන්නවනම්, සංස්කාර දන්නවනම්, සංස්කාරවලට හේතු අවිද්‍යාව බව දන්නවනම්, අවිද්‍යාව නැසීම නිවන බව දන්නවනම්, මාර්ගය දන්නවනම්, අවිද්‍යාව දන්නවනම්, අවිද්‍යාවට හේතු ආශ්‍රව බව දන්නවනම්, ආශ්‍රව නිරෝධයම නිවන බව දන්නවනම්, මාර්ගය දන්නවනම්, ආශ්‍රව දන්නවනම්, ආශ්‍රවලට හේතු අවිද්‍යාව බව දන්නවනම්, අවිද්‍යා නිරෝධයම නිවන බව දන්නවා, මාර්ගය. අන්න ඔය ටික තමයි සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන්නේ විස්තර වශයෙන්. අපි මේ කෙටියෙන් මතක් කළේ මගේ සන්තෝෂි පිණිස මම මේ කිව්වේ. කවුරු හරි ඕනනම් පස්සේ ආයෙ මේ ටික විමසන්න. මෙතන තනිකරම නිවන් මඟ චතුරාර්ය සත්‍ය ආකාර 12කට තියෙනවා. එතකොට පටිච්චසමුප්පාදාංග යට ඉඳන් උඩට අරගෙන ඇවිල්ලා සයන්නාසි කියන මේවා දන්නවනම් එයාට සම්මාදිට්ඨිය තියෙනවා. ඒකට කියව ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඔළුව කරකව ගන්න එපා. හරි එතනින් ඉවරයි සම්මාදිට්ඨි. ඇතිනේ සම්මාදිට්ඨි. එපා වුණා. ඔතෙන්ට යන්න ඕන. අර නිකම් මේ සීනි බෝල සම්මාදිට්ඨිය තර මදි. එතෙන්ට එන්න. එතෙන්ට આવත් අපි සසරින් ගැලවෙන්නේ. ඉතින් ඒකට හේතුන දෙවණි අංගය තමයි නිවන් වගේ සම්මා සංකප්ප. මේ සම්මාදිට්ඨිය කියන්නේ තනිකරම ප්‍රඥාව. ප්‍රඥා ශික්ෂා. එන ඉස්සරහම තියෙන ප්‍රඥාව. ප්‍රඥාවෙන් අවබෝධයක් આવොත් තමයි යා හිතන්නේ දුකක් තියෙනවා නේ. චතුරාර්ය සත්‍ය දැනීම කියලානේ. දුක තියෙනවා. දුක සමුදය තියෙනවා. නිරෝධය තියෙනවා මාර්ගය. ඒක තමයි අර පරියාය 12කින් කිව්වේ නැවත නැවතනේ. ජාති ජරා මරණ වශයෙන්, ජාති වශයෙන්, භව වශයෙන් ඔය දදා කිව්වේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දන්න බව. ඒක තමයි සම්මාදිට්ඨිය. කෙටියෙන්ම ගොත් මොකද සම්මාදිට්ඨිය? චතුරාර්ය සත්‍ය අවබෝධ ඥාණය. ඒකටම කියනවා විද්‍යාව. විද්‍යාව සමානයි සම්මා දිට්ඨිය. ඒක තියෙනකොට එයාට තේරෙන දුක තියෙන බව. අපිට දුක තියෙන බව දන්නේ නැත්නම් අපි දුකෙන් මිදෙන්න ඕනද? අපිට දුකක් තියෙන බව තේරෙන්නේ නැත්නම් අපි වෑයම් කරනවා දුකෙන් මිදෙන්න? නෑ. දැන් මෙතන ඉන්න හැමෝටම දුකක් මොනව හරි තේරලා නේ ඉන්නේ. මොකක් හරි දුකක් තේරලා අඩුවතරේ වාඩි වෙලා ඉන්නේ කරේ දුකයි කියලා දැන් තේරෙන්නේ නැද්ද? ආ එහෙනම් එකෙන් මිදෙන්න මොකද කරන්නේ? ඉක්මනට නැගිටින්න ඕන. ඉක්මනට නැගිටින්න නම් ඒත් බෑනේ. මේ සවන් නැසෙ නැගිටවන්නේ බොක්කොට මොකද? නේ ඒකට ක්‍රමයක්වත් නැහැ. මොකක් හරි ගුරුකමක් තමයි කරන්නේ. මතුරන්න යනවා අන්තරයක්. හරි ඒක නැහැ. හරි කොහමද එක පොඩි කතාවක් මම කියන්නේ. මේ වාඩිලා ඉන්න එකත් දුකයිනේ. එහෙනම් වාඩි නොවෙන්න නම් මොකද වෙන්න ඕන? නිවන් දකින්න ඕන. නිවන් දැකලා පිරිනිවෙන්න ඕන. පිරිනවන්න පස්සේ ආයි කොහෙවත් වාඩි වෙන්න වෙන්නේ කොන්දේ අමාරු මොකුත් වෙන්නේ නැහැ. කය නැහැ කියන්නේ දුක නැහැ. නම් කය නැති කරගන්න ඕනේ. කය නැති කරගන්න එක බෙල්ල කපලා පුළුවන්. මස බීලා නෑ. මෙතන නැති වෙනකොටම පෙරේත ලෝකේ හරි කොහේ හරි එකක් හම්බ වෙනවා ටක්ක. ෂණයෙන් හම්බ වෙනවා. දුක නැති කරන්න වස බිව්වේ. ඊට වඩා දුකකට ගියා. ඒ නිසා ඒවත් පිළියම නේ. එකම පිළියම ආර්ය අෂ්ටායක මාර්ගයට එන්න ඕන මේ දුකෙන් මිදෙන්න. අපිට ඉතින් හරි කලබලයිනේ. අපි හිතන හෙට බැරිද, අනිද්ද බැරි සවනස් ලබන සතිය බැරිද? පොතේ තියෙන දවස් 7න් තියෙන මොකක්ද එකක්? ඒ බැරිද ඒක? ඒක දිනන දුග්ගටිතඤ්ඤ විපචිතඤ්ඤ නෙය්‍ය පදපරම පුද්ගල හතරක් තියෙනවා. මේ බුද්ධ කාලේ හිටියා උග්ගටිතඤ්ඤ ශ්‍රාවකයෝ. නෙය්‍ය විපචිතඤ්ඤයත් හිටියා. නෙය්‍ය අයත් හිටියා. දැන් ඉන නෙය්‍ය ශ්‍රාවකයෝ විතරයි නිවන් දකින්න පුළුවන් නම් යමෙට. එයා හැබැයි ජීවිත කාලෙම වෑයම් කරලා භාවනා කරලා කොන්ද කඩාගෙන උන නිවන් දකි. ඔය කියන තර ඉක්මනට එක වෙන්නේ නැහැ. මොකද හේතුව ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පින අඩුයි. හරිද? තියනවනම් අතරින් පතර හරිම අඩුයි. දුර්ලභව කෙනෙක් ඉඳි
දුමේ හැම තැනම නිවන් දකින අද නෑ. බුද්ධ කාලේ හිටිය අනුරාධපුර සමයේ හිටිය හේතුව ඒ පාරමී පුරන් ආපු ඇත්තෝ ඒ කාලේ හිටියේ. දැන් ඉන්නේ බාගෙට පණ කියපු ඇත්තෝ. ඒ කියන්නේ දුන්නොත් කන්නම් කාලා දුවන්නම් කියලා තමයි දැන් ඉන්නේ. එන කාටරි ඕනෝට තමයි වැඩ කරන්නේ. කිසිම පණක් නැහැ Tamanට මේ දැන්ලා නැහැ රත් වෙලා නැහැ. අර පස්සර රත් කරලා යකඩ පුරක් තිබුණමනේ සමහරට දැනෙන්නේ. රිදෙනවා කියලා නේ. එතනම් ඔහේ නිදි. නැද්ද? ඔව්ද? එහෙම ඉන්න කිසි ගාණක් නැහැ අපිට නම් තින් ඉහෙන් බහින රෝගයක් නැහැ. බුදුම සනීපස සැතපෙන්න තියෙන දවසේම හරි ඒ තරම් සපත් තවත් නැහැ. දැනෙන්නේ නැහැ. දැනෙන්න නම් පපු යමාරුවක් එන්න ඕන. සීනි වැඩි වෙලා කලන්ත දෙලා වැටෙන්න ඕන. කොහේ හරි පිළිකාවක් හැදිලා කුණු වෙන්න ඕන. ඊට පස්සේ කියන පුදුම සංසාර දුකම් මේක. අදාදම මම සසරින් එතර වෙනවා කියලා දැන් ඔන්න බැරි මර ගාතේ පපු යමාරුව තියෙද්දි භාවනාවට වාඩි වෙනවා. වැඩි කස්ස යන්නේ භාවනාවෙන් පණ යනවා. ඇයි ලෙඩේ වැඩි වෙලානේ භාවනාවට වාඩි. ඒ නිසා අපිට දැන් තේරෙන්න ඕන ඒවා මේවා වෙන්න කලින් තමයි අපි මේ ඇවිත් ඉන්නේ. ඒ නිසා අපි යම් කිසි ප්‍රතිපදාවකට අපි ප්‍රතිඥා දීලා තියෙනවා පැවිදි වෙලා. අපි දවසේ දිනචරියාව කියදෙනවා. බුද්ධ වන්දනාවල් තුනක් කරගෙන යනවා. වත්පිළිවෙත් දෙක කියදෙනවා උදේ හවස. භාවනා පැය කිහිපයක කියදෙනවා. ගුරුවරයා වැඩ ඉන්නවනම් බණ කියනවා අපිට. පොත් කියලා දෙනවා. සුතමේ ඥානෙ හදලා දෙනවා. ඔය ඔක්කොම එකතු කරන් තමන් සිහිය පවත්වන්න ඕන ආයතන කෙරෙහි. ස්කන්ධ කෙරෙහි. ගෙවිල යන දේ ගෙවෙන බව දකින්න. තමන්ම තමයි. සාමන් දිට්ටං. කාටවත් ගෙනත් දෙන්න බෑ නිමන. තමන්ම දකින්න. එන ඒකට අවශ්‍ය වැඩපිළිවෙලක් තමයි අපි මේ සෙනසුන් වල කරගෙන යන්නේ. ඒ නිසා මම ආරාධනා කරනවා කලබල නොවි නිවි හැනහිල්ලේ මේ වැඩ ටික කරගෙන යන්න. අඹ ගහක් ඉඳනවා, ගෙඩියක්. නැත් ඇටයක් ඉඳමු, ගෙඩිය පැලවෙනවත් අඩුයිනේ, ඇටේ තමයි පැලවෙන්නේ. ඇටේ පැලවුණා මේ උපවාස කම්මල් හිටනොත් මේකට වතුර දාන ගමන් වඳින්න. වැඳලා පතන්න. ඉක්මනට ගෙඩියක් ලැබියන් කියලා හිතුවොත් ලැබෙයිද? නැන් හිතන්නකෝ ලැබෙයිද කියලා. ඇටේ ඉඳව ගම පාසකමඩ ගෙඩිය ඕන වෙනවා. අඩෙන් ගෙනල් එල්ලන්න තමයි වෙන්නේ ගෙඩියක්. ඉච්චරික්මන ගෙඩිය හදෙන්නේ නෑ. ඒ නිසා ඒක අවුරුදු ගාණක් යන ලොකු වෙන අඹ ගහක් නම් අවුරුදු 5ක් 10ක් ගිහිල්ලා මල් හටගෙන ඒවා පරාගණය වෙලා ගැට ඇවිල්ලා ගෙඩිය එනවා. ඉතින් එතකන් දවස ගානේ වැඳලා පැතුවත් ගෙඩියයිද? එන අපි මොකද්ද කරන් තියෙන්නේ? අපිට තියෙන හේතු හදන්න. මොනා කරන්නේ? කොන්දගේ වෙනකන් භාවනා කරන්න. වාඩි වෙලා ඉන්න පුරුදු වෙන සක්මන් කරන්න. ඒක කරන එක තමයි අපේ වැඩේ. අපිට අහන්න බෑ, හොයන්න බෑ, අහන්න කෙනෙකුත් නෑ. කවද්ද අපිට නිවන අවබෝධ වෙන්නේ? මොකද කාගෙන්ද අහන්නේ? කෙනෙක් නෑ, බුදු කෙනෙක් නෑ අහන්නේ. අපි හැමෝටම මම ඇතුළේ ඔපි හැමෝටම කරන් තියෙන වැඩේ කරන එක විතරයි. කොහේ වෙලා හරි පත්තු වෙයි. අර ටයිම් බෝම්බ වගේ. අපි දන්නේ කොහේ වෙලා පත්තු වෙයිද කියලා. පත්තු වුණොත් වැඩේ හරි. ඒ වගේ ඔයාලට පත්තු වෙයි කොහේ හරි. පත්තු වෙන නම් අපි ගිනි ගගා ඉන්න ඕනේ. අර ඒක හොඳ උපමාවක්. අර දඬු දෙකක් කරන් අතුල්ලගෙන 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 යනවා. දැන් ඒ පාවුනොත් ඔක පත්තු වෙන්නේ නතර වෙනවනේ. එයාගේ අපේක්ෂාව තියෙන මේක අතුල්ලන තරමට තමයි ගින්න එන්නේ. හයියෙන් ඇතිලොද්ද හිමින් ඇතිලොද්ද එන්නේ සාමාන්‍ය. අහලනේ. හොඳ පුළුවන් තරම් හයියෙන් අතුල්ලන. ගිනි ගාන ගල වුණත් හයියෙන් ගහන්න ඕන. ගිනි කූරුණත් හොඳට අතුල්ලන්න ඕන. නැත්තම් ගිනි එන්නේ. ගිනි කූර මේ පෙට්ටි උඩින් තියලා ගිනි පත්තු වේවා කියලා පතාගෙන ඉන්නවා. සිතින් පතා ඉන්නවා හැම පත්තු වේවා කියලා. පත්තු වේද? පත්තු වෙන. ඒකව පත්තු වෙන. ඒකත් ගහන්න ඕන. ආන්න ඒ වගේ මේක හොඳට ඇතිල්ලුවොත් තමයි ගින්දර එන්නේ. ඒ වගේ හොඳට භාවනා කරන්න ඕන. බොරු කරලා වැඩක් නැහැ. කාටවත් බොරු කරලා ගමන් දෙන්නේ නැහැ අපිට. Tamanta ava tamanta ninda yanona nida ganna. Boru karanna onne. Kuti nida ganna. Avadi vela inna puluwan eliyata enna. නින් බාගෙට නිදාගෙන බාගෙට භාවනා කරලා වැඩක් වෙන්නේ නැහැ. ඇයි? ඒකේ කොන්දත් රිදිලා නින්දක් නැතුව අඩුමතරම නිදාගත්තා කියලා හවසට සන්තෝෂ වෙන්න පුළුවන් හොඳට. මම මේ කියන්නේ බාගෙට නිදි කිරන කට්ටියට භාවනා කරනකොට. ඉතින් හොඳට තමන්ට අවදිමත්ව වැඩේ කරන්න පුළුවන් නම් විතරක් වාඩි වෙනවා. නැත්තම් සක්මන්. සක්මණෙන් නින්ද යන උපාදකම්මට මොකද කරන්නේ? දැන් නම් ඉතින් හරි භයානක රෝග තත්ත්වයක්. සමහර සීනි වැඩි වෙලක් දන්නේ. ඔය ඇවිදින්දි නිින්ද යනවලු. හරි. ඊට පස්සේ වහාම කුටියට ගින්දර වහගෙන කොට්ට දෙකක් හරි තුනක් හරි තියාගෙන ඔළුවට දෙක අකුලට එකයි වගේ මොකද්ද කරන්නේ දන්නවනේ. සැතපේන. හොඳට නිදා. මේ බණ පොතේ තියෙනවා මම මේ විහිළුවට කියනවා නේ. හොඳට නිදාගෙන ආයි අවදි වෙන්න කියනවා. හොඳට නිදාගෙන තමයි අවදි වෙන්න කියන්නේ. ඉතින් මතේ ඉන්නකොට බෑ කරන්න. කූත් වෙන්නේ. එයි තීන මිද්ද වැඩි. හරි. එහෙනම් ඔය වැඩේ කරන්ඩ කවුරුත් අහන්න එපා. දවස් හතෙන් බැරිද මට? අවුරුදු 7 මාස 7 අවුරුදු 7 බැරිද කියලා මගෙන් අහන්න එපා. වැඩක් නැහැ මගෙන් අහලා
කොයි කොයි ආචාර්යගෙමත් අහන්න එපා. මොකද කිසි ආචාර්යෙක් ඕක දන්නේ නෑ. දැන් ඉන්න අය කවුද දන්නේ? ලෝතුරා බුදුරජාණන් වහන්සේ විතරයි කෙනෙක් නිවන් දකින දවස කියන්නේ. හැබැයි මෛත්‍රී ශාසනය කිල්ල අහන්න එපා, මේ අපරාධේ. එතන අහන නෙවෙයි තියෙන්නේ, බණ අහලා අවබෝධ කරගන්න බලමු. අවුරුදු ලක්ෂ ගානක විතර පහළ වෙනව කවුද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. එහෙලා පින්කරන් වැඩ කරගෙන මාර්ගේ වඩාගෙන ගියොත්, වඩාගෙන කියන්නේ මේ බණ භාවනා හම්බ වෙනව කවුද? දැන් කිව්වා කේතුමතියේ ඉපදෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සමීපේ. එදාට ඉතින් බොහොම ජයයට පින් කරගෙන පාරමිතා පුරාගෙන පින තිබුණොත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයි. දැක්ක නියමං කතාවක් කියවනේ දර්ශනාස කෙනෙක් හොඳට භාවනා කළා. උන්නාසි ධ්‍යාන අභිඥා විපස්සනා ඥාන වඩලා හිටියා. සංකාර උපේක්ෂාව තමයි වඩන්න පුළුවන් උපරිම තැන මාර්ගඵල වලට මෙහා. හිටිය මොකක්ද? අරමුණ කරගෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක්ක එහිදී රහත් වෙයි. ඉතින් ආරංචි වුණා මිනිස්සු රැස්සලා ගිහලා තමන් රහත් වෙ කියලා හිතගෙන. අනේ ඉතින් මොනව කරන්නේ? අර පැතුම ප්‍රාර්ථනාව පැත්තකට දැම්මා. ඊළඟ ශ්‍රේණි රහත් වුණා. දැන් එන්නේ උගුර පෑදුවා. අර ඒ වගේ තියෙන පුළුවන්. ඔය සමහර අය කැමති ඒ බුදුරජාණන් වහන්සේ දැකලා ඒ බුදුසිරි දැකලානේ ඒ භාග්‍යතුන් වහන්සේ වැඳගෙන බණ ටිකක් අහලා නිවන් දකින්න කැමති අය ඉන්නේ. ඒක අහිංසක ප්‍රාර්ථනාවක්. අපිට ඒකට දොස් කියන්න මේ තව සමහර අය ඉන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නෙවෙයි වෙන ඕනම් බුදු කෙනෙක් ළඟ ශ්‍රාවකෙක් වෙන මහා ශ්‍රාවක සතිමත් දිතිමත් ගතිමත් ආනසයන් වහන්සේ වගේ වෙන්න, මහා ප්‍රඥාවත් සරියුත් තෙරුන් වහන්සේ වගේ වෙන්න, මහා ප්‍රඥාවත් කේමා තෙරණිය වගේ වෙන්න, මහා එරදිමත් උප්පලවන්නා තෙරණිය වගේ වෙන්න, විශාකාව වගේ දන් දෙන්න ලැබෙන්න, එහෙම තින් ඉන්නවා. ඉතින් ඒක නැහැ කියන්නත් බෑ. එවැනි අය මේ ජීවිතේ මාර්ගඵල ලබනවද? ඒ පැතුම් තියෙනවනම් ලබන්නේ. ඒ නිසා පහත් කොට සිතන්න එපා. සමහර සාන්නසල එහෙම බුදුබවපතනයත් ඉන්න දැන්. උන්වහන්සේලා අපේ විශේෂයෙන් නාවිනේ අරියදම්මලක සාන්නාංශි බුදුබවපතන උතුමේ. ඒක ප්‍රසිද්ධයි. ආංගන දෙයක් නැහැ. සෞනාංශේ සමත වශයෙන් උපරිම වඩලා තියෙනවා, විපස්සනාත් වඩලා තියෙනවා, සංකාර උපේක්ෂා ඥානෙ දක්වා වඩලා තියෙනවා. ඊට එහාට නොගියයි සෝවාන් වුණා නම් බුදු වෙන්න පුළුවන්. හිතන්න ඉතල ගියා. බෑනේ ආත්මහතෙන් ඉවරනේ. ඒක එහෙ නැත්තේ. පුළුවන් නවත්තන් ඉන්න. මොකටද? තව බොහෝ දිනකට අනාගතේ පිහිට වෙයි. එහෙම අඩු ඉතින් මම හැමතැනම බුදු වෙන අය නෑ. බුදියන අය නම් ඉන්නවා. බුදු වෙන අය නෑ. අර සමහර අය ආසාවට බුදු බව වතන කට්ටි මටත් හම්බෙලා බර ගන්නවා. මේ සතියේ බුදු බව වතන ලැබෙන සතියේ පස්සේ බුදු වෙන්න යනවා. ඊළඟ සතියේ රහත්, ඊට පස්සේ නිරේත් යනවා. ඒ හේතුව ස්ථිර නෑ. කවුරු හරි කිව්ව ගමන් බුදු වෙනවා ආයා කියනවා මාත් බුදු වෙනවා. බුදු වෙන අයට ලාභ සත්කාර ලැබෙනවා කියලා දැනගත් එයත් ඒක කියනවා. හැබැයි අපිට විහිළුවක් වගේ වෙන මොකද මිනිස්සෙක් වැඩ බැලුවම බුදු වෙන බව පේනන නෑ. හොඳට බුදියන බවක් නා පේනවා. හරි එන ඒව නෙවෙයි අපිට තියෙන මහා පුරුෂයෙක්. දැන් අර සන්නාසික ෆොටෝ එක බලන්න. උන්වහන්සේගේ රූප විලාශය දැක්කත් අපිට හිතනවා මේ මහා පුරුෂයෙක් කියලා. අපේ අතිපූජනීය පණ්ඩිස්සාංශ දිහා බලන්න සිංහෙක් වගේ. ඒ බුදු බවපතන උතුමෝ. මඩියේ පඤ්ඤාසී නායක සන්නාසී ඒ වගේ උතුමෙක්. සෝම සන්නාසී ඒ වගේ උතුමෙක්. පානදුරේ අරියදම්ම ලොකු සන්නාසී ඒ වගේ උතුමෙක්. අපිට ඒව අර පැහැදිලිව පේනවනේ. පුදුම පිනක් තියෙන. පුදුම වශීවීම. දැන් පානදුරේ සන්නාසී නා කටහඬ වුණත් ඇති. හිතනි වෙනවා. ඒව මේ කාටවත් බලෙන් ගන්න පුළුවන් ඒව නෙවෙයි. සසරේ පුරන් ආපු ගුණවල ප්‍රතිඵල. ඒ වගේ අපිත් එහෙම කරගෙන යමු. අදාද නිවන් දකින්න කැමති ඇත්තන්ට ඒ සේම වේවා කියලා අපිත් ආශිර්වාද කරනවා. අපිටත් සතුටු වෙන එතකොට අපි ළඟ සෝතාපන්න ශ්‍රාවකයෙක් මෙහි ඉන්නවා කියන්නේ පුදුම සන්තෝෂයිනේ. නේද? තේ ටිකක් හරි දෙන්න පුළුවන්. පින් රැස් වෙනවා නේද? සිරිමාම්. හදලා දෙන්න පුළුවන්. ඉතින් මෙහෙම අපිට කරුණා කළ කියන්නේ හැබැයි සෝවාන්ලා කටපියන් ඉන්නේ අපිට පින් රැස් වෙන එතකොට. එතකොට සෝවාන් ලයිද්දි බයින හොඳටම යාට අපි දන්නේ නැතු. අපිට ආර්ය උපවාදෙත් සෝවාන් එක්කෙනෙක් ඉන්න එකත් වාසී සම බයానකයි මොකෝ. මේ අනෝකිය හිටියොත් එහෙම. මේ අර ගෑණි බලන්නකො නිදිනේ කියලා බැන්නොත් එහෙම සෝවාන් එච්ච එකට මොකෝ වෙන්නේ? ආර්ය වයින්ස එක ගෑණියටවත් බයින්න යන්න එපා. එක මිනිහෙටවත් බයින්න යන්න එපා. පාඩුවේ තමන්ගේ වැඩක් කරන් ඉන්න කියලා මම ඉතින් ඉස්සර නම් හරියට ගිහුවා එක එක්කෙනෙක්වත් ඇහුවේ නැහැ ඔය වැඩේ. ඒ නිසා ඒ ගෝලියෝ සියලු දෙනාම වරින් වර ගෙවිලා ගියා. දැන් කවුරුත් නැහැ ඒකට. මොකද අනුන්ගේව සෙවීම විපාක වශයෙන් මේ භූමිය ඉන්නවත් බැරි වුණා. ඒක මං කරපුව ගන්න වේ තමා විහිින්ම අර කළ අනුන්ගේව හොයලා උපවාද කරලා ගුරුන්ට බැනලා
කොහොත් ගුරුන්ට බයිනගෙනෙක්ට ශාසනය හරියන්නේ. ගුරුවරුන්ට වැරදි වෙන්න පුළුවන්. වැරදි තියෙන ගුරුවරු මොකද පුතර්ජනයිනේ. ඒවා අල්ලගෙන හන්දි ගානේ කඩපිල් ගානේ කියන්න ගියාට පස්සේ තියෙන පිනත් පිරිහෙනවා. පිරිහෙනවා. ඒ නිසා ඒකයි මම කියන්නේ. අපි දන්නේ මේ අපිත් එක්ක බත් කන්න අය සෝවාන් වෙච්ච අය දන්නේ නැහනේ නේද? මේ දානේ වන්දන අය සෝවාන් වෙච්ච අය දන්නේ නැහනේ. ඒ නිසා කියන්නෙත් නැහනේ අහුවට. ඒ නිසා අද මම කියනවා කරුණා කරලා වුණොත් කියන්න. නැත්නම් අපිට ආරූපවාදී වෙනවා. මෙහි ඉන්න අයට කියන්නකො අපි සම්මුතියක් ගමුකෝ එහෙම. ඒතර ප්‍රශ්නයක් නැහැ. ප්‍රසිද්ධ වෙන නෙවෙයි කියන්නේ. දැන් තේරුණා නේද? මොකක්ද දැන් කිය කීටි මොන සම්මා දිට්ටි. දැන් ඒක ලැබිලා එයාට යම් ප්‍රමණ يعني ලෞකික වශයෙන් දුක දැකලා එයා ඉන්නවා. දුක තේරෙන නිසා දුකෙන් මිදෙන්න ඕනෑ කියන වෑයම එනකොට එයා හිතනවා මං එන දුකෙන් මිදෙන විදියට තමයි හිතන්නේ. මොන හිතන්නේ? සම්මා සංකප්ප. දෙවෙනි එක. සම්මා සංකප්ප හිතන්න තියෙන හිතින් කරන්නේ මේක. අයි කයෙන් වචනේ මුකුත් බල්ටි ගහන නෑ මේක තියෙන හිත. නෙක්ඛම්ම සංකප්ප පළවෙනි එක. එකක් තමයි නෙක්ඛම්ම. කියන්නේ කාමයන් අතහරිනවා කියලා හිතනවා. අතහැරලා නැහැ හිතනවා යා. දැන් පැවිදි වෙන්න ඕනෑ කියලා හිතනවා මොකද්ද ඒ සංකල්පේ? නෙක්ඛම්ම සංකල්පේ. ඒකට දෙවියෝ පවා සාදුකාර දෙනවායි කියන හිතනකොට පවා. එහෙම දෙයක් හිතන්නත් අමාරුයි සමහර අයට. ඊළඟට අව්‍යාපාද සංකල්පනා. ඒ කියන්නේ තරහ නොගෙන ඉන්නවා මම මෛත්‍රී කරනවා මෙයාට. ලෝකෙටම මෛත්‍රී කරනවා මම නම් අද දවසේ. මට බල්ලෙක් හම්බුණා බල්ලා සුවපත් වේවා. මට පූසෙක් හම්බුණොත් පූසත් අද නම් බල්ලා සුවපත් වේවා කියලා වතුර ගැහුවා බල්ලට. කමන්නේ නැහැ. ඇයි දන්නවද? මැක්ක කන්න ගත්තා. ඉතින් අහලා දිනවනේ මැක් බල්ලොත් එක්ක නිදාගත්තොත් බලු මැක්කොත් එක්ක නැගිටින්න. ඒක සැබෑ වුණා. සැබෑ වෙච්ච පාර තමයි පත්තු උනේ. ඒ පාර මේ මෛත්‍රී කර කර වතුර ගහනවා. බැරි නැහැ මොකෝ නැත්තම් මෛත්‍රී වැඩි කියලා බල්ලො ටික ගෙනල්ලා ඔලුවට තියා ගන්නවා. මුළු සර්වාංගෙම මුකුන්ද කන්නේ. මැක්ක කනවා. බන භාවනා කරන්නේ. ඒ නිසා ඒ වගේ සත්තු අපි දුරු කරන්න ඕන. රිලව් එහෙම. අද මම අර මේ තැටියක් අරන් යන්න ගියා කුටියට. ටිලව් දෙන්නේ කිටගෙන මාමගේ ගාවට. හිඟා ගන්නවා වගේ එන්නේ. අත පාගෙන මෙන්න මෙහෙම එනවා. මංකු තොපිට දෙන්නේ නේ මම මේ හම්බ කරගත්ත එක මං කන්න අරන් යන්නේ කියලා කුඩයක් අරන් දුන්න පාරක්. වැදුන්නේ නැහැ. ගහන්න හදනකොට දුවනවා. හැබැයි ආයි පස්සෙන් එනවා. කුඩේ පෙන්නුට ආයි යනවා. ඇයි මෛත්‍රී වැඩි වුණා නම් මොකද වෙන්නේ? මට තැටිය විතරේ ඉතුරු වෙන්නේ. ඒකද විචාර කෑලි හතරක් වෙරි තිබුණ වර්ග. ඒ හතරම අරුන් මට පින්දිදි කනවා අනිවාර්ය. ඒක මගේ මෝඩ මෛත්‍රියාව නම් මට වෙන. ඉස්සර එහෙම කරා මම කෙසේ ලෙවරියක් දීලා තියෙනවා අතේ තියා. සීලවසන් දැක්ක. පස්සේ මට වනජීවයෙන් කෝ ඔය වැඩ නම් කරන්න එපා කන්න දෙන්න එපා කියලා. පස්සේ ඉතින් කන්න දෙන එක අපි නතර කරලා තියෙනවා දැන් නේ. කවුරුත් දෙන්නේ නැහැ. දෙන්න එපා හැමදුරෝනේ බත් දෙන්නම එපා. ඒවයි පිළිකාකාරක කොමත් තියෙනවා. අපිටත් පිළිකා හැදෙනවා. රිලවුන්ටත් පිළිකා හැදෙනවා. උන් ඔය හොඳට ජයයට ඉන්න කොල කාලා. මුන් දැන් කෑම වලට බැහැුණාම කරන්නේ කොල කන්නේ. මෙතෙන්ටලා හිඟන්න ටික වගේ අත් බැඳන් බලන් ඉන්න මෙහෙම අල්ලගෙන උපවාසකම්ම දෙනකම්. ඔව් එයා. උන් හිඟන්න වෙලා ගහේ කොල වන තරම් තියෙනවා. අර බත් වලට මේරා වහ වැටිලා දැන් රස වැටිලා. දැන් දෙන්නේ නැහැ. දැන් ඉතින් එන්නේත් නැහැ දෙන්නේ නැහැ. හොරාට කනවා ඉතින්. අර පාප්ප කෑවන්නේ. පාප්ප භාජනෙට පැන්න හොරාට. පොඩ්ඩක් දැක්කත් කනවා. ඒ නිසා පරිස්සම් වෙන්න දොරවල් වහන් ඉන්න. මේ හිතලා නම් තොන් ඉතින්ම දෙන්න එපා. මේ පිනක් තමයි ඉතින් දුන්නම. නමුත් ඊට වඩා අයාපතක් වෙනවා සංඝයාට අපහසුයි. දැන් ඔය බලන්න මේ දැම්ම දිගේ දැන් හරියට පාටට තියෙනවනේ කහ පාටට. ඉස්සර ගුරු පාටයි. ඇයි එක 50ක් විතර දැම්ම දිගේ පේලියට ඉන්න වාඩිලා කෑම දෙනවා. අපි කරුණා මෛත්‍රී වැඩි හිටපු පරණ අයගේ අතර දෙන්නේ. පේලියට තියනවා. දැන් මේ කන ගමන් අපිට බෝනස් දෙනවා පිටිපස්සේ. ඒවත් වැටෙනවා. හරි ඒ නිසා ඒවා ඔක්කොම දැනගෙන සද්ධාව වුණත් මෝඩ විදියට කරන්නේ නැතුව මෛත්‍රී වුණත් මෝඩ විදියට කරන්නේ නැතුව සංඝයාගේ දේපල රැකීම තමයි එක. සංඝසතු කුටි මේ සෙනසුන් මේවා පරිස්සම් කරන එක අපේ යුතුකම. ඒක බලාගෙන තමයි ඊතුරු පින්කම් වල අපි ඉදරේ නම් මෛත්‍රී කරන සිතින් වඳුරෙත් දැක්කම රිලෙවෙත් දැක්කම රිලවාසූපත් කොහෙන්ද මෛත්‍රී කරන්නේ පොඩිසන්න? අතින්ද පයින්ද හිතින්ද? හිතින් විතරයි. අතින් පයින් කරන්න යන්න ඊට පස්සේ ප්‍රශ්න වැඩි වෙනවා. ඒකෝට මේ අත ගන්න ගිලන් දෙන රිලව හැපුවොත් එහෙම අර මොකද්ද බෙහෙත් බර ගානක් විඳින්න තියෙනවා. එහෙනම් අපි මෛත්‍රී හිත පවත්නවා සියලු සත්වයෝ සුවපත් වේවා. එතකොට සියලු සත්‍ය සූපත් වෙනකොට මේ ඇතුළින් ඉන්න කට්ටිය අයිති නැද්ද? අර මේ පේලි ඉන්න මේ සහනහසල මම ඔයාලට අයිති වෙන්නේ නැද්ද?
ඉස්සෙල්ලම ඉතින් බලෙන් හරි මට වුණ මෛත්‍රී කරගන්න. මොකද මට මෛත්‍රී නකලොත් ප්‍රශ්න වැඩි වෙනවා. ඇයි? අපි මේ ප්‍රධානිය යාළු කරන් ඉන්නේ ඔක්කොටම කලින්. ප්‍රධානිය අපිත් තරහ වුණොත් මොකද වෙන්නේ? පලනවා කියා. පලා බෙදනවා, යන්න වැඩි කරනවා. ඒක තමයි ස්වභාවය. පෘථජ්ජනනේ ඔක්කොම. ඒක පෘථජ්ජන බව ඉන්නකොට තරහ ගිය ගමන් එළවනවා. ඉතින් අපි කරන්නේ අනේ අපේ ලොකු සයන්නාස සුවපත් වේවා හිසේ පටන් කොහෙටද? දෙපතුල දක්වා සුවපත් වැඩියෙන් කරනවා. ඒක දෙවෙනිට අපේ සීලවංශ ආයසතු වගේ මේ ඉන්න පිරිස ඔක්කොම දැන් දන්නවනේ. එකින් එක මෛත්‍රී කරන් ඉන්නවා. මොකද එතකොට අපිට අබැද්දයක් නොවී ඉන්න පුළුවන්. ඒකට කිව්වා මොන සංකල්පය? සම්මා සංකල්පය. ඒතර එතන තිබුණා අවියාපාද සංකල්පය කිව්වා. මෛත්‍රිය කියන එක තේරෙන භාෂාවෙන් කිව්වා. තව එකක් තියෙනවා අවිහිංසා සංකල්පය. කාටවත් මං හිතින් කයින් වචනෙන් විශේෂයෙන් හිතින් හිංසා කරාට පේන්නේ නැහැ. කයින් වචන. කයින් කියන්නේ ඉතින් කෝටු වරන් අනිනවා, කන අදිනවා, මිරිකනවා නේද? ඇඟිල්ලෙන් අනිනවා වගේ අපි කියන මොන හිංසනේ? කායික හිංසන වද බන්ධන නැහැ සත්තුන්ට. කාටවත් මිනිස්සුන්ට කරන්නේ නැහැ, සත්තුන්ට කරන්නේ. ඊළඟට වචනෙන් හිංසා හින්ට් ගහන ඒවා. ඒව කරන්නේ නැහැ. ඒ කියන්නේ අනුම්පද කියන්නේ නැහැ. හරි, දැන් පැහැදිලිද සම්මා සංකල්ප? හිතින් කරන්නේ කරන්නේ නැහැ. මොනවත් කරන්නේ නැහැ. හිංසා නොකරමි. වෛර නොකරමි. කාම වස්තුන් අතහරිමි හිතින්. ඉතින් මෙන්න මේ දෙකට කියන ප්‍රඥාව සම්මා දිට්ඨියයි සම්මා සංකල්ප. ඔය දෙක පිරෙනකොට එයා හිතන දැන් දුකින් මිදෙන්න ඕනනේ. එහෙනම් මං දුක් රැස් වෙන වැඩ කරන්නේ, කර්ම කරන්නේ. මොන කර්මද? සතුන් මරන්නේ. ඇයි මරන්නේ නැත්තේ? තමන් මැරෙන්න කැමති නැහැ. අනිත්‍යයත් එහෙමයි කියලා මෛත්‍රියෙන් ඒ සත්ත්ව ඝාතනින් වළකිනවා. දෙවෙනි එක තමන්ගේ දේවල් නැති වෙනකොට තමන් කැමති නැහැ. එහෙනම් අනුන්ගේව ගන්නෙ නැහැ. අනුන්ට අබේ දෙනවා, අනුන්ට නිදහස දෙනවා, සුවය දෙනවා. ඉතින් අපිත්තර පින්කමක් ඊයේ පෙරේද කරගත්තා. බස් එකේදී අපේ සයන්නාසලට බෑග් එකක් මාරු වෙලා ඒක ඉතින් වටිනාකින් උපකරණ කීපයකුත් තිබුණා. වෛද්‍ය ශිෂ්‍යයෙක් බලනකොට කොහොම හරි කතා කරලා හොයාගෙන අපි ඒක පරිත්‍යාග කළා. ඒක දානයක් එක පැත්තකින්. ඒතර එයාගේ හිතේ ශෝකය අපි නිවුවානේ. අනුමුදා වෙන්න පුළුවන්ද බැරිද? සාදු කියලා පුළුවන්. වෙන කෙනෙක්ට හම්බුනා නෝක දෙන්නේ නැති වෙයි ගොඩක් දුරට. නමුත් සයන්නාසල කරුණා මෛත්‍රිය යුත්ත නිසා වෙහෙසිලා හරි එක හොයලා දුන්නා. ඉතින් එතකොට අන්න ඒ වගේ ගන්නේ නැහැ අනුන්ගේ. අපි අනුන්ගේ දේ ගැනීම වැළකෙන එකට කියනවා අදින්නා දාන වේරමණී සික්ඛාපද. තුන්වෙනි එක කාමේශ මිච්ඡාචාර. ඒ කියන්නේ කාමයන් වශයෙන් වැරදි කාමයන් හොයන්න යන්නේ නැහැ. ගෘහස්ත කෙනෙක් නම් ඉතින් Tamanට වෙන් වෙච්ච කවුරු හරි කෙනෙක් ඉන්න පුළුවන්. ස්ත්‍රිය පුරුෂෙක්, ඒ කියන්නේ ස්වාමි භාර්යාව වශයෙන් ඒ අත්තන් සමග දිවි පෙවත ගත කරනවා. ඒකට තව කෙනෙක් සම්බන්ධ කර ගැනීමෙන් ඇතිවන අබැද්දි වලට කියනවා කාම මිච්ඡාචාර අකුසලයේ කියලා. සමහරවිට ඒක විපාක වශයෙන් මෙලොවම කුටි කන්න වෙනවා. ගස් බඳලා ගහන. අහු වුණොත් ඔය ගම් වලට බැනලා අහු වුණා, ගෙවල් වලට බැනලා අහු වුණා, මිනිස්සු පිරිමි කට්ටි. දිමි කොටු දාන ඇඟට. මොන විපාකද? ඔය සාම් පොඩි ඒවා. ඊට පස්සේ පොල්ලෙන් ගහලා ඔළුව පෙල්ල මැරෙනවා. පිහි වලින් කපල මරනවා. දැන් මදිද මේ කිව්වා. ඔන්න සංදීප්ති විපාක. පරලෝකෝමත් විපාක තියෙන ගොඩක්. ඒක තුන. මේ තුනෙන් වැළකුණා කියන්නේ සම්මා කම්මන්ත තුන්වෙනි එක නිවන් මාගේ. ඇයි මේ ඔක්කොම වළකින්නේ මෙයා? මොකටද? මොකක්ද උමනා? දුකින් මිදෙන්නේ. දුකක් තියෙනවා එකෙන් මිදෙන්නේ. නැත්තම් කරන්න ඕනේ නැහැ. ඔහේ ඉන්න පුළුවන්. දුකක් නැත්තම්. මේ දුකත් වෙන සංසාරික දුකෙන් මිදෙන ලැබේවා කියලා මෙයා කය පරිස්සම් කරනවා. සංසාර දුකින් මිදෙන්න ලැබේවා කියලා යා වචනේ පරිස්සම් කරනවා. මේ වචන නිසාත් මට පෞරස් වෙනවානේ. අනේ මන්ද අසත්‍ය බොරුවක් දැන දැන කිව්වොත් එයා රැවටුනොත් මට පවක් සිද්ධ වෙනවා. ඒ නිසා එහෙම දැන දැන බොරු කියන්නේ නෑ. අපි දැන් මොනවා හරි නොදැන කියනවා සිද්ධියක් විස්තරයක්. يعني තොරතුරු වැරදි. අපිට ලැබිච්ච ක්‍රමෙත් වැරදි. සමහරට වෙබ්සයිට් එකකින් දැකලා ප්‍රවෘත්ති වලට අහලා අපි කියන්නේ කාට හරි නේ. එකෙන් ප්‍රවෘත්ති වලට කියන අද වහිනවයි කියලා. අපිත් කියන අද වහී කියලා. කුඩ අරන් යන්න කියනවා. හැබැයි වහින්නේ නැහැ. බොරුවක් වෙනවද? නෑ නෑ. මොකද අපි දන්න දෙන්නේ කිව්වේ. අහපු විදියනේ. හරි, සමහර උත්තර දින වරදින්න පුළුවන්. ඒව නෙවෙයි මේ මේ කියන්නේ. කෙනෙක් රැවටීමේ චේතනාවෙන් කියනවනම් යමක්, ලියනවනම් යමක්, අඟවනවනම් වියංගයෙන්, ඒ කියන්නේ හස්ත විකාරවල, ඒ කියන්නේ ගොළු භාෂා
දැන් ගොළුව බොරු කියන්නේ කොහොමද? ගොළුවට කියන්න බෑනේ ගොළුව මොකද කරන්නේ? මෙහෙම මෙහෙම කළා. ඔව්. බොරු පෙන්නනවා. බලපෙක රැවටුනොත් පවසිට ආන්නේ දුකෙන් මිදෙන්නේ යන කෙනා බොරු කීමෙන් වළකිනවා. ඊට දෙපිරස ભેද කරන්න දෙන්නෙක්ව රණ්ඩු කරවන්න කියන වචනෙට කියනවා අතනින් අහලා මෙතන කියනවා මෙතනින් අහලා අතන කියනවා. ඒකට කියනවා කේලම්. ඒකේ පාලියෙන් කියන්නේ පිසුනා වාච පිලුණු වචන. කියනවද? කියන්නේ නැහැ. එයාට කියන්න කියනවා සත්‍ය කියන්න කියනවා දෙවෙනි එක තමයි දෙන්නෙක් සමගි කරන්න පුළුවන් නම් අන්න ඒක කියන්නේ. ભેද වෙච්ච අය සමගි කරන්න පුළුවන් ඒක පිනක්. අර කරන්නේ නිවන් දකින්න කැමති එක්ක ඊළඟට තුන්වෙනි සංවරය වෙන වචනේ එයා පරුස වචන කියන්නේ. දැන් පරුස වචන කියන්නේ කුණු හරුප වලට නෙවෙයි. පරුස වචන කියන්නේ හිත රිදෙන වචන. කාගේ හරි හිතක් රිදෙන වචන වලට කියනවා පරුසා වාචා. අපි කිව්ව කල්නොත් ඇනුම් පකි යන්නේ වා. නැත්නම් තදින් කියන්නේ වා. සැරට කතා කරනවා. දැන් බලන්න වචනේ ස්වරූපයෙන් ඇවිත් ඉඳ ගණ්ඩ කියනවා. ඇවිත් ඉඳ ගණින් කියනවා. දෙකෙන් මොකද ලස්සන? ඉඳ ගණ්ඩ කියන්නේ පින්වත් මහත්මයා මෙහෙ එන්න කියනවා. යකෝ මෙහෙ වරෙන් කියනවා. එතකොට මොකේද හිත යන්නේ? පින්වත් මහත්තයා කෝ වැඩියෙන් දෙන්න ඕන පුළුවන් නම් දැන් මොනවද? පින්වත් උපාසිකාව මෙහෙ එනු මැනව. අනේ විහේ මලක් ගෑණියෙ මෙන්න මෙහෙ වරෙන්. ඔය දෙකේ දැන් වෙනස වෙන්න තේරුණායි. එතකොට පරුසා වාචා කියන්නේ දැන් කලබල වෙනවා හිත රිදෙන විදිහේ වචන. මේව නොකිය ඉතින් තේරුම් කරන්න බෑනේ නේද? එතකොට ස්වාමීන් වහන්සේලා කියන්නේ අපි අහලා තියෙනවා මෙහෙණින් වහන්සේලා කියන ආරීම කරුණා මෛත්‍රියෙන් කතා කරන අය පුදුම මේ මෛත්‍රියක් තියෙන. තෙරුවන් සරණයි, සුවපත් වේවා, කොහොමද කාලදාවේ, නැත්තම් කන්න දෙන්නද, කවන්නද කියලා බව සමහර අහන ඉඳ තියෙනවා. මොකෝ ඒ තරම් මෛත්‍රියයි. ඒතර මේ මෛත්‍රිය හිතේ තියෙන නිසා පිට වෙන්නෙත් මෛත්‍රිය වචන. ඉතින් එහෙම කියලා නෑ උන්වහන්සේලා තරහ ගැසුවොත් අර පුරුද්දට සංසාරේ පුරුද්දට පරුසා වාචා වැලක්ම පිට වෙන්න ඉඳ තියෙන. එහෙම වුණොත් මේ කවුරුවත් කලකිරෙන්නත් එපා. ඇයි? හේතුන් පටිච්ච සම්භූත. අපි තරහ ගැස්සුව පින්වත් සයන්ස අපිට පරුසා වාචාවෙන් සංග්‍රහයක් කළා. අපි තරහ ගැස්සුවේ නැත්තම් සුවපත් වේවා, තෙරුවන් සරණයි, බොහොම හොඳයි. ඒ වගේ වචන තමයි කියන්නේ. හරි. ඒකෙන් තේරුණා දැන් සයන්ස කෙනෙක් බැන්න කියලා තරහ වෙන්න ඕනද? උන්වහන්සේටත් තරහ එන්න පුළුවන්. ඒකට හේතුඵල වශයෙන් කියන්නේ. නමුත් අපි කියන අරිම අඩුයි. නමුත් සාමාන්‍ය ලෝක මිනිස්සු කොච්චරනම් පරුස වචන කියනවද? හිත රිදවනවාද? රණ්ඩු ඇති කරගන්නවාද? ඒ වචන නිසා. නිසා ඒක අකුසලයක්, දුකට හේතුවක්, දුකින් මිදෙන්න ආසනම් ප්‍රිය වචන කතා කරන්න. හොඳම උදාහරණේ නන්දි විශාල ජාතක. නන්දි කියන ගවයා. එයාට බුල එකපාර කරත්ත 1000ක් අදින්. ඉතින් එහෙම අදලා තියෙන නිසා ඔට්ටුවක් දැම්මා. අයිතිකාරයා. අදාලා එදපන් කියලා සැරෙන් කිව්වා. කෝටුවෙන් ගහලා. අනේ ඇද්දේ නැහැ. 1000 පෙරදුනා. දුකේ ඉන්නකොට ඇහුවා මොකද උඹ ඇද්දේ නැත්තේ? වා ඉතින් වෙනද නම් මට ඇදපම් පුතා කියලා හොඳට කිව්වා. ආද ඉතින් ඇදපම් සැරට ගියා. මගේ හිත රිදුනා ඉතින් මං ඇද්දේ නැහැ. හරි එනවා හොඳින් කිව්වා අදිනවා. ඔව් හොඳට කියන්න මම අදලා දෙන්නම් කිව්වා. 2000ක් දාලා ඔට්ටු දාන්න කිව්වා. අනේ අර කරුණාවේ මෛත්‍රියෙන් කිව්වා ඇදලා දුන්නා. නේ ඉතින් භාග්‍යතුන් වහන්සේ කියන මහණනි මිනිස්සුන්ට තබා ත්‍රිසං සතුන්ටත් මේ පරුස වචනේ අප්‍රියයි. එහෙව් එකේ මිනිස්සුන්ට කොහොමද කියලා උන්වහන්සේ වදාලා පරුස වචන පුළුවන් තරම් කියන එක අඩු කරන්න නොකියන තරමට හොඳයි. මිහිරි වචන ප්‍රිය තෙපුල් බණින්ද මොනේ බණන්නනේ බණින්නක් කියන බණන්නත් කියන මේකේ බණන්නේ කොහොමද තන බණින්නේ කොයි කියලා නෑ ප්‍රිය තෙපුල් කියන්න කොහෙන්ද කියන්න ඕන දිවයි දත්තිකයි තල්ලයි පාවිච්චි කරලා මොකෙන්ද කියන්නේ අපි කටින් කටින් ඒ නිසා මේ මුඛය පාවිච්චි කරලා කුසල් හතරක් පුළුවන් අකුසල් හතරක් පුළුවන් හතර වෙන එක සම්පප්පලාපි හොති එයා මෙලවට වැඩක් නැති පරලොට වැඩක් නැති කාටත් වැඩක් නැති හිස් වචන විහිළුතහන කතා එක එක જાති ඔය ගම් නගර ගැන ස්ත්‍රී පුරුෂයෝ ගැන රජවරු ගැන ආදී වශයෙන් දෙතිස් කතාවන් පොතේ දිනන ඒවා නොකියා සිටිනවා දුකෙන් මිදෙන්න කැමති කෙනා වචනය පුරනවා හරියට එතකොට සීල ශික්ෂාවේ දෙකක් කිව්වා දැන් සම්මා කම්මන්තේ කිව්වා සම්මා වාචා කිව්වා සම්මා ආජීවය කියලා තුන්වෙනි එකක් තියෙනවා. ඒ කිව්වේ අර අපි ඊයේ කියලා දුන්නා. තමන්ට දෙහැමින් සෙමෙන් ලැබෙන සිව්පසෙන් ජීවත් වෙන නම් භික්ෂුවක් එයාට කියන සම්මා ආජීවය කියලා. මා ගිහි කෙනෙක් නම් එයා ධාර්මික වෙළඳාමකින්, රාජ්‍ය සේවකකින්, ගොවිතැනකින් රැකෙනවනම් සම්මා ආජීවය කියලා කිව්වා. වෙළඳාම් අතරත් ඔය සත්ත්ව වෙළඳාම, මස් පිණිස සතුන් විකුණනවා, පණ පිටින් විකුණන එක,
මස් නෙවෙයි සත්තු විකුණන එක. දෙවැනි එක වසවිස වෙළඳා, අවියායුධ වෙළඳා, මත් වතුර, කුඩු වර්ග මත් කුඩු, බෙහෙත් කුඩු නෙවෙයි මොන කුඩු, මත් කුඩු, කල්ක බෙහෙත් ඒවා විකුණන්න කමන්නේ. මේ කියන්නේ මේ මත් කුඩු තියනවා, ඒ අයිස් වගේ ඒවා තියෙනවා, ඒවා විකුණන්නේ නැහැ. ඊළඟට මිනිස්සු සේවය පිණිස විකිණීම ඒජන්සි වලින් කරන්නේ. වහල් වෙළඳාම වැඩි ගානට විකුණලා එයාට පොඩි ගාණක් දෙනවා. ඒක දැනුක් කරනවා මේ දවස්වල. ඔන්න ඔය පහට කිව්වා ආධාරණික ව්‍යාපෘති, ඒවයින් වැළකිය යුතුයි. ඒ තුනම එකතු කරාම කියනවා සීල ශික්ෂාව, සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව. දැන් පැහැදිලිද? ප්‍රඥාව එකට තිබුණනේ, අවබෝධය එන්න ඕනි ඉස්සෙල්ලාම දුක ගැන. ඒ නිසා දුකින් මිදෙන්න යා සිල් රකින්නවා. සිල් රකින්නවා කියන්නේ අර බිත්තර රකින්නවා වගේ නෙවෙයි. පැහැදිලිද? ඒ වැඩපිළිවෙලේ දෙන ගමන් කයයි වචනයයි සංවර කරගන්නවා. ඒකයි වෙන්නේ. හිත සංවර වුණා නම් හරිම ලේසි. ඒකයි අපේ ධම්මජීවනායක සයන්ස නිතරම කියන්නේ සතිය වැඩුවොත් සිල් රැකෙනවායි කියලා. එතන සිහියෙන් හිටියොත් සිල් කැඩෙන්නේ නැහැ. සමාධිය වැඩුණොත් සිල් කැඩෙනවා අඩුයි. හිත හැදිලානේ දැන් භාවනාව. එහෙනම් භාවනාව කරගෙන යනකොට ඉබේටම සිල් ටික මොකද වෙන්නේ? ඔය කිව්ව පද ටික දැන් මං කිව්වේ රැකෙනවා. සම්පප්පලාප කියන්න හිතෙන්නේ, බොරු කියන්න හිතෙන්නේ, අඩුමතර කතා කරගෙන ඉන්න හිතෙන්නේ. හොඳ සමාධියක් આવොත් හිත ආවම් බලන්නකො වෙනද? ආයි මං කියන්න ඕනේ නැහැ මේ කතා කරන්න එපාරේ මේ. තමන්ම සංවර වෙනවා. දඟින් ගියත් කතා කරන්නේ නැහැ. ඇයි? තමන්ගේ සමාධි සුවය ඊට වඩා වැඩි නිසා. දැන් එන සමාධි ශික්ෂාවට උතන තමයි අර හොඳම දෙක මේ හිත සංවර වෙන ගතිය තියෙන්නේ. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. තුනක් යදෙන සමාධි ශික්ෂාවට. ඒතර සම්මා වායාම කියන්නේ එයා උත්සාහ කරන කරපු අකුසල් තියෙනවා නම් ඒවා ප්‍රහාණය කරා. කලින් කරගෙන ආපු අකුසල් තියෙනවා නම් එයා ඒවා නවත්තන්න උත්සාහයක් ගන්නවා. කරපු නැති අකුසල් තියෙනවා නම් ඒවා නොකරම ඉන්න එයා වීරය කරනවා. තව එයා වීරය කරනවා. කරපු කුසල් තියෙනවා නම් ඒවා දියුණු කරගන්න. තව දුරටත් දන් දුන්නා නම් තව දෙනවා. එයා සිල් රැකලා තිබුණ නැත්තම් සිල් රැකින්න වෑයම් කරනවා. ඔන්න ඒ විදිහට නොකරපු කුසල් කරන්න යනවා. කරපු කුසල් වඩනවා. ඒකට කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා කියනවා. අපි ඒක කරනවා. ඒතර අපිට සමාධියට සම්බන්ධයි කරන වීරිය, භාවනාවට කරන වීරිය, වාඩි වෙලා ඉන්න කරන වීරිය, සක්මන් කරන වීරිය, සතිය වඩන්න කරන වීරිය, මේ බණක් අහන් ඉන්න දරන වීරිය, දේශකයන් වහන්සේ මේ දේශනාව කරන්න කරන වීරිය. මොකටද හේතු වෙන්නේ? නිවන පිණිස, නිවන් මාර්ගට අයිති. ඊළඟට එයාට හැදෙන එකක් සිත තුළින් සකස් කරගන්න පුළුවන්, දියුණු කරගන්න පුළුවන්, දුකෙන් මිදෙන්න කැමති කෙනාට සතර සතිපට්ඨානය. මොකක්ද ඒකේ නම? සතර සතිපට්ඨානය. ඒකට කියන සම්මා සති. සති කියන්නේම චෛසිකයක්. ඒක ඉන්ද්‍රියක් කරගන්න පුළුවන්. ඒක ඉන්ද්‍රියක් වෙනවා මෙන්න මේ හතරට. කායානු පස්සනා. කයට සිහිය යොදනවා. ආනාපාන සති, ඉරියාපත ආදී වශයෙන් භාවනා තියෙනවනේ. ඒ ඉරියව් මෙනෙහි කරනවා, අසුබ වඩනවා, ඔය වගේ කරන්න පුළුවන්. දෙක වේදනානු පස්සී. හිතට දැනෙන වේදනා පිළිබඳ ඇසින් කනෙන් අහයෙන් ඇතුල් වෙන අරමුණු නිසානේ වේදනා එන්නේ. ඇසින් එනවා සැප දුක, කනෙන් ඇතුල් වෙනවා සැප දුක නේ, ආයතන වලින්. ඉතින් සැපයි දුකයි උපේක්ෂා. මේ වේදනාව පිළිබඳ අවබෝධයෙන් ඉන්නවා කියන වේදනා වෙනස් කරන්න යන කියන නෙවෙයි මේ භාවනාව කියන්නේ. ලැබෙන වේදනා මොකද්ද කියලා දැනගෙන ඉන්නවා. සැප නම් සැප දැනගන්න, දුක නම් දුක බව දැනගන්න, ඒක ප්‍රහාණය කරන්න බලනවා. ඔය වගේ තියෙනවා වේදනානු පස්සේ. චිත්තානුපස්සී. හිතේ සිතුවිලි පිළිබඳ අවබෝධයෙන් ඉන්න. රාග, ද්වේෂ, මෝහ සිතුවිලිද, ඉරිසියාවද දකිනවා. ඒ එහෙම එකක් නම් එක බලන් ඉන්නේ නැහැ. ඒක ප්‍රහාණය කරන විට හඳුනා ගන්න කුසල්ව සිතක් බව ඒක ප්‍රහාණය කරනවා. සද්දා සති විරිය සමාධි ප්‍රඥා කුසල් සිද්ධාන චේතනාව. ඒ කියන්නේ අලෝභ සිතක් වගේ આવොත් ඒක දියුණු කරගන්නවා. දැනගන්න එපා ඔක්කොටම කලින්. අලෝභ දේ සමෝහ ඇවිල්ලා තියෙන සද්දාවක් ඇවිත් හොඳයි. ඒක වඩනවා. අකුසල් පාස්සික සිත්තික ප්‍රහාණය කරන්න වෙනවා. ධම්මේ ධම්මානුපස්සී. නීවරණ පහ දැනගන්න. කාමච්ඡන්දය, කාමයන්ට කැමැත්ත, භාවනා කරද්දී આવොත් භාවනාවට බාධායි. ව්‍යාපාද තරහ එනවා, භාවනාව බිඳිනවා. තීන මිද නිදිමත කම්මැලිකම આવොත් බිඳිනවා. උද්දච්ච කුක්කුච්ච පසුතැවුනොත් කරන්න බැරි වෙච්ච කුසල් ගැන කරපු අකුසල් ගැන આવොත් පසුතැවිල්ල පරණේව ගැන භාවනාව බිඳිනවා. සැකයක් ආව බින්දෙනවා. එහෙනම් ඔය පහට කියනවා නිවන ආවරණය කරන අර්ථයෙන් නිවරණ. මේ පහ අඳුන ගැනීම තමයි ධම්මානුපස්සනාවේ පළවෙනි පියවර. ආවොත් අඳුනගත්තා, තියන් ඉන්නවද එළවනවද? මේ පහ. එකක් හරි ආවොත් එළවන්න ඕනේ. ඒක එළවන ක්‍රම තියෙනවා.
කාමච්ඡන්දයව සරලව කිව්වොත් අසුභය විපස්සනා වඩලා මේක අයින් කරන්න බලනවා. තරහාවොත් මෛත්‍රිය නැත්නම් විපස්සනා දෙකම හොඳයි. ධාතු වශයෙන් බලලා අයින් කරන්න පුළුවන්. මෛත්‍රී කරන එකත් හොඳයි කියනවා. තීන මිද්‍යාවොත් එළියට බහලා සක්මන් කරනවා. මූණේ වතුර ටිකක් ගා ගන්නවා. වේගෙන් ඇවිදිනවා. නැත්නම් සමහර තමන්ගේම මහපටංගිල තමන් මිරික ගන්නවා. නැත්නම් මේ කන යට අත ගා ගන්න මෙහෙම කරලා. නැත්නම් ඔළුව ටිකක් ගහලා බලනවා. ඔය වෙන එකක් කරලා බලන්න මට නිදිමත නම් මම මොකද්ද කරන්නේ නේ? අර බැරිමුණාම කරන එකත් මං කිව්වනේ. අවසාන වශයෙන් මොකද්ද තීන්දුව? කොට්ටේ සහ මෙට්ටේ. ඒකට යනවා. ඊට පස්සේ ආයෙ නැගිටලා වැඩේ කරන්න ඕන. උද්දච්ච කුක්කුච්ච තිතනවා අතීතේ ගෙවුණා ශෝක වෙලා වැඩක් නෑ වර්තමානට එන්න ඕන කියලා. විචිකිච්ඡාව වැඩි කරන්න ඕන. කල්යාණ මිත්‍ර ප්‍රතිසේවණේ සද්ධර්මස් ශ්‍රවණය කරන්න ඕන. තොටක නැති වෙලා යනවා. ඊට පස්සේ ආයතන 6 ස්කන්ධ 5 බොජ්ජංග වශයෙන් විපස්සනාවක් තියෙනවා. ඉතින් මම මේ ගොඩාක් පැය ගාණක් විස්තර කරන්න මාතෘකා හතරක් තමයි මේ විනාඩි 5න් කිව්වේ. හොඳේ. ඒ නිසා බය වෙන්න එපා. වෙනම වෙලාවක් අරන් සතිපට්ඨාන හතර ප්‍රගුණ කරන්න අහන්න විස්තර. මේ හතරේ සතිය පිහිටවනකොට කෙටකුවා නිවනට යදුණු සතිය සිහිය සම්මා සතිය. දැන් ගොඩක් බරතැනකට මෙයා ගිහින් ඉන්නේ නිවන් මාගේ. සතිමත් යා දැන්. විපස්සනා ලාභියෙත් දැන්. පස්සේ යාට සමත භාවනාවෙන් ලැබෙනවා ධ්‍යාන හතර. ප්‍රථම ධ්‍යානය, දෙවන ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය. දැන් කියන්නේම අර සලවන් සලවෙන්නේ නැති සමාධි. පොව නිශ්චලයි. මේ සමාධිය අග්‍ර වෙනවා. ඒකට කියන සම්මා සමාධිය. දැන් නිවනට ළඟද නැද්ද? ළඟ ඉන්නේ. තා පොඩ්ඩයි තියෙන්නේ විපස්සනා කෙලවර මාර්ගඵල විතරයි තියෙන්නේ ඊපස්සේ. ඔන්න ඔය විදිහට සීල සමාධි ප්‍රඥාත් කියන්න පුළුවන්. ප්‍රඥා සීල සමාධි කියන්නත් පුළුවන්. ප්‍රඥා සීල සමාධි පඤ්ඤා සීල කියන්නත් පුළුවන්. සමාධියෙන් පස්සේ ආයි ප්‍රඥා එනවනේ. ආයි සීල එනවනේ. අනික එකට එකක් මේ තුන චක්‍රයක් වගේ එකකට එකක් සම්බන්ධයි. සමහරෙකුට සතිය වඩලා සමාධි වඩලා සිල් රැකෙනවා. එතකයි අදු සීලයි. ඇයි හිත විශ්ෂිප්ත යාට සිල් බිඳෙනවා. සමාධි වැඩිච්චකම භාවනා වැඩිච්චකම යා හොඳටම සිල්වත් වෙනවා. ප්‍රඥාවෙන් පටන් ගන්නත් තියෙනවා අර වගේ දැන් කිව්ව විදියට. අවබෝධය ඇති වෙලා මේ ධර්ම මනසිකාරයෙන් බණ අහලා යා ටික ටික යන ඉස්සරහට. එහෙනම් ඔන්න ඔය ටික තමයි අඤ්ඤා නිබ්බාන ගාමිනී කියේ නිවන් මඟ කියලා කිව්වේ. අර දේපල හොයන වගේ මේක ලේසිද? නෑ නෑ බොහොම සංවරයෙන් යොසිල්ලෙන් මේක කරන් යන්න ඕනේ. අර කඩදාසි කියලා ලිපේ දාලා වගේ මේ වැඩේ කරන්ඩ බෑ. මේ පැත්තේ එක අඩියයි මේ පැත්තේ අඩියයි. හේ දුවනෝ මෙහෙ දුවනෝ අරේ දුවනෝ කලබලයි ගලෙන් පයින්න යනවා. පොඩ්ඩක් නැත්තම් එහෙම පුළුවන්. නිවන් දැක්කේ නැත්තම් මං ගලෙන් පයින්න එහෙම කියනවා. ඒතර හොඳට නිවන් දකින්න පුළුවන්. පැන්න ගම වැඩේ ඉවරනේ. දැනට ඉවරයිනේ. අපි හිතන යාන සමාදානේ හැතපුණා. මොන සමාදානයක්? නිරේ. හැතපිලා ඉන මිනිය. මිනිහා කියලා නිරේ. මේක පෙරේත ලෝකේ. ඒ වගේ තව එකකට ආවා. විවේක මනුබ්‍රෝහේ අන්තිම මේ අන්තිම වචනේ විස්තර කරන්න අපි විවේකයේ ඇලෙනවලු මේ භික්ෂුව ප්‍රඥාවන්තය කොහොමද ඇලුනේ? අපි ඒකුව කාය විවේකේ, චිත්ත විවේකේ, උපදි විවේකේ. ඒ ටික දැන් මේ කතා කරපු සම්මාදිට්ඨියෙත් කියවුණා. පළවෙනිම එක හොයාගන්න කිව්ව තනිවන්ද නේද? තනි වූයේ ප්‍රඥා වෙන්නේ කියලා ඊයේ අපි කතා කළා. පුළුවන් නම් බොහොම හොඳයි තනියෙන් ඉන්න. ඒකට ඒකට කිව්ව කාය පිරිසක් එක්ක ඉන්නවනම් කාමරයක තනි වෙන්න. ඔව්. නැත්නම් මිනිස්සු මැද්ද හිතින් තනි වෙන්න. කොහොම හිතින් තනි වෙන්නේ? කාත් එක්කවත් කතා නොකර නිහඬව ඉන්නවා. හැබැයි දැනුම් දෙනවා. මම මේ භාවනාව නිසා ඔයලත් එක්ක කතා කරන්න නැත්නම් අනේ තරහ වෙන්න එපා හොඳේ කියලා කියලා ඉන්නේ නැත්නම් ඉතින් මූණ බෙරි කරන් අනික් කට්ටි අර ගෑණි බලාපංකෝ ආපු වෙලාව ඉඳන් මූණ එල්ලගෙන ඉන්න අපිට කතා කරන්නවත් නෑ. ලොකුකම ඈ ලොකුකම නෙවෙයි භාවනාවට අනුග්‍රහ පිණිස යා තනි වෙලා ඉන්නවා. 10,000ක් මැද්ද වුණත් අපිට තනි වෙන්න පුළුවන් කතා නොකොලොත්. කතාවට ගියොත් අලගිය වැලගිය මුලගිය බඩ වැල වගේ අහනවා. එකින් එකට අහන්නේ නැද්ද? බැඳලා දහනවා. බැඳලායි ගෝ ළමයි ගිය දහනවා. ළමයි ඉස්කෝලේ යනවා දහනවා. මහත්තයා රට දහනවා. ඔහොම ඔහොම ගිහලා අන්තිම කසාදෙන් තමයි කෙලවර වෙන්නේ කතාව. ඒක නිසා හොඳම දේ තමයි කතාවට මුල පුරන්නේ නැතුව එයා භාවනාවට සම්වැදිලා භාවනාවට හිත යොමු කරගෙනම ඉන්න එක. මොකද භාවනා මධ්‍යස්ථාන වලට ආවත් එන්නේ සාමාන්‍ය මිනිස්සුනේ. දවස් 10ක් නිහඬ වෙලා 10 වෙනි දවසේ දෙනවා ටෙලිෆෝන්. අන්තිම දවසේ මම 10ක් කරා ගන්න භාවනා. 10 වෙනි දවසේ කියන දැන් කතා කරලාට කමන්නේ. දැන් අර හිරෙන් එළියට දාපු මිනිසු ටික වගේ මුන් ටික එකතු වෙලා කයිවාරු ගහනවා ගැහිල්ලක්
භාවන වඩපුයෝන්ගේ භාවන උඩින් යනවා. අපරාධ 10ක් කතා නොකර හිටියේනේ. අන්තිමේ කෙදුන්නනේ වැඩේ. ටෙලිෆෝන් නම්බර් ලියා ගන්නවා, නම් ලියා ගන්න, ඇඩ්‍රස් ලියනවා. මේ දැන් ඇඩ්‍රස් ඕනේ නෑ. WhatsApp නම්බර් ඉල්ල ගත්තම ඉතුරු වැඩ පිළිවෙල සියල්ලම කරගන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ. ඒ නිසා එතෙන්දිත් පරිස්සම් වෙන්න. එතෙන්දින් නිහඬ වෙන්න පුළුවන් නම් හොඳයි. මොනව කරන්නද කිව්වට අහන්නේ නෑනේ. අර නියම් බලෙන් අල්ලන් හිටපු වගේ 10 වෙනි දවසේ හොඳට කතා කරා. අපරාධ අර 9ක් වඩපු භාවනාව 10 වෙනි දවස් ඉවර කරන් දැන් ගෙදර යන්න ඊට පස්සේ ඔක්කොම ඉවරයි. ඒ නිසා නිහඬවන්න තනි වෙන්න. ඒ විවේකයේ නිසා යාට එනවා සමාධියක් දෙක. ඒකට කියනවා චිත්ත විවේකේ. නීවරණ පහෙන් හිත මිදෙන එකට. අන්තිමට කො උපදී විවේකේ අපි කියවර මාර්ගඵල කතාව. ඒ මාර්ගඵල තමයි උපදී විවේකේ. එහෙනම් ඔය ඇති කියලා මං හිතනවා. ඇතිනේ. ආන්නත් බයයි. මොකද බනවලට ඇති කියලා මිටි වේද දන්නේ නැහැ ලබනාත්ම. බයයි නේ. මේම කියන ස්වාමීන් වහන්සේ ගැනත්ත වහන්සේගේ ගුර කටරි දෙනවන ඒ දැන ගනිත්වා නේ. ඕ අපි වෙන දවසක බලමු මේක ඈ. එහෙනම් අදට අපි ධම්මපදයේ යන්තම් අර කිව ගාතාව අදින් ඉවර කරගත්තා. දැන් දවස් කීයක් කරාද අපි? 3යි. දවස් 3ක් එක දිගට මේ දේශනා අපි කතා කළා. ඉතින් වනවාසික තිසදෙරුන් වහන්සේ වෙනුවෙන් වදාළ ගාතාවක් නිසා අපි උන්වහන්සේට වන්දනා කරනවා ඒ ගුණයට. එසේ මේ දේශනාව ඒකාන්ත අපිට ප්‍රඥා පාරමිතා වෙලා ප්‍රාර්ථනා පරිදි නිවනටපත් වෙන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං අද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. සුභත්වේවා.